දෛ ගෞරවනීය ස්වාමීන් වහන්ස, ගෞරවනීය මෑණිවරුනි, ගෞරවනීය කන්‍යා සොහොයුරුනි, ශ්‍රද්ධාවන්ත පින්වත්නි, අපි නිසරණේ පවතන 228 වන භවනා වැඩසටහනේ ප්‍රථම ධර්ම සාකච්ඡා වාරය සඳහා සූදානම් වෙන්නේ. ඉතින් ඇත්තරම මේ වැඩසටහන කරන්න හිටියේ පූජ්‍ය ධම්මවිහාරී ස්වාමීන් වහන්සේ. ඒ ස්වාමීන් වහන්සේට හදිසියේම අසනීප වෙලා රෝහල් ගත කරන්න වෙලා තිනවා. ඉතින් ඒ නිසා ඒ කටයුත්ත මට පැවරුණා. ඉතින් එහෙමනම් අපි එහෙමනම් මේ සාකච්ඡාවෙන් අපේ භවනා වැඩසටහන පටන් ගමු. ඉල්ලුම් පත්‍ර විශාල සංඛ්‍යාවක් ඇවිල්ලා මම තෝරගත්තේ අලුත්ම අය. එතනදී කමටහන් ඉදිරිපත් කිරීමේදී මට තේරුණා ඒක පොඩි අඩුවක් තියනවාද කියලා හිතුණා. හරි. කමටහන් 7යි ඉදිරිපත් වෙලා තින්නේ. එතනදීත් මූලික අවබෝධයක් නැති ඔබවහන්සේගෙන්. හරි. අපි පොඩ්ඩක් විස්තර කරමු. ගෞරවනීය ස්වාමින් වහන්සේ, මුල්ම වතාවට මෙහි පැමිණි අපට භාවනාව පිළිබඳව මූලික හැඳින්වීමක්, එය කරන ආකාරය ගැන දැනුවත් කරනමින් කාරුණිකව ඉල්ලා සිටිමි. හොඳයි. දැන් අපි ප්‍රධාන වශයෙන්ම මෙතන කරන්න බලාපොරොත්තු වෙන්නේ සතිමත් බව මේ පුරුදු කිරීම, නැත්නම් සතිමත් බව දියුණු කිරීම කියන්න පුළුවන්. ඒ කියන්නේ මෙහෙම හිතමු, අපි සාමාන්‍යයෙන් අපේ හිතේ හිත දිහා බැලුවාම හිත නිරන්තරයෙන්ම අපි අතීතයේ කරපු දේක් ඔස්සේ යමින්, ඒ ඔස්සේ මුලා වෙලා ඒක නැවත නැවත මතක් කරමින් ඉන්න ස්වභාවයක් තමයි තියෙන්නේ. අපි අපේම හිත දිහා බලත් තම තමන්ගේ හිත දිහා බැලුවාම ඉතින් අපේ හිතේ ස්වභාවය තමයි මා කරියේ අතීතයේ සිද්ධ වෙච්ච දේක් අල්ලගෙන ඒ ගැන එක්කෝ පසුතැවිලි වෙවි ඉන්නවා. නැත්තම් ඒ සිද්ධිය සම්බන්ධයෙන් යම් සතුටක් විඳින්මින් ඉන්නවා. එතකොට මේ අතීතය අල්ලගෙන ඉන්න ගතියක්, අතීතයේ নিমগ্ন වෙලා ඉන්න ගතියක් අපේ හිතේ තියෙනවා. ඒ වගේමයි අනාගතය අල්ලගෙන, අනාගතේ මේ දේවල් මම කරන්න ඕනේ, ඊළඟට මේ විභාග පාස් වෙන්න ඕනේ, නැත්තම් මේ කටයුතු කරන්න ඕනේ කියලා ඉතින් নানা ප්‍රකාර විදිහට අපේ හිත සැලසුම් හදන ගතියක්, බලාපොරොත්තු තියෙන ගතියක් තියෙනවා. එතකොට මෙන්න මේ අන්ත දෙකේ තමයි සාමාන්‍යයෙන් අපේ හිත රඳා පවතින්නේ. එනිසා අපි අවුරුදු 50ක් 60ක් 70ක් 80ක් ජීවත් වුණත් අපේ හිත ජීවත් වෙලා තියෙන්නේ මේ වර්තමාන කාලේ නෙමෙයි, බහුල වශයෙන්ම ජීවත් වෙලා තියෙන්නේ මේ අතීතයේ අනාගතයේ. ඒ කියන්නේ හැබැයි මේකේ විරුද්ධ පැත්තක් තියෙනවා. අපේ කය නම් අනිවාර්යයෙන්ම මේ වර්තමානයේම ජීවත් වෙන්නේ. මොකද මේ කයට බැහැ අතීතයට ගිහිලා ජීවත් වෙන්න, මේ කයට බැහැ අනාගතයට ගිහිලා ජීවත් වෙන්න. කය අනිවාර්යයෙන්ම මේ වර්තමාන වශයෙන් මේ ලැබෙන අපිටම ආතේ මත, ඊළඟට ආලෝකයේ මත, උස්ම මත, මේ වගේ මේ වර්තමාන වශයෙන් ලැබෙන සාධක මත තමයි රඳා පවතින්නේ. ඒ නිසා මේ කය නිරන්තරයෙන්ම වර්තමානයේ ඉන්නවා. හැබැයි අපේ හිත නිරන්තරයෙන්ම මේ අතීතයේ අනාගතයේ ඉන්න සැරිසරන ගතියක් තමයි තියෙන්නේ. ඉතින් අපි භාවනාවකින් ප්‍රධාන වශයෙන්ම මූලික මට්ටමේදී කරන්න බලාපොරොත්තු වෙන්නේ මේ අතීතයේ අනාගතයේ කරන මේ සැරිසරීම හැකියතාක් දුරට අවම කළා, පුළුවන් තරම් මේ කය පාවිච්චි කරනවා හිත වර්තමානට ගැනීම උපක්‍රමයක් වශයෙන්. එතකොට කය නිකන් නැංගුරමක් වගේ තමයි. මොකද කය තියෙන්නේ දැන්නමත් වර්තමානයේ, කය ක්‍රියාත්මක වෙන්නේ වර්තමානයේ. ඒත් අපි හිතට අරමුණක් වශයෙන් බාර දෙනවා මේ කය. ඉතින් එතකොට ඉබඳු මේ භවනාවක තමයි අපි දැන් ඇත්තටම නිරත වෙන්න උත්සාහ වෙන්නේ. ඉතින් විවිධාකාර භවනා ක්‍රම තියෙනවා. අපේ හිතේම යම් යම් විතර්ක පහල කරමින්, හිතේ යම් සිතුවිලි පහල කරමින් කරන මේ භවනාත් තියෙනවා. නමුත් මේ අපි උත්සාහවන්ත වෙන භවනාව එබඳු හිතේ විතර්ක පහල කරන භවනාවකට වඩා පුළුවන් තරම් මේ කයත් එක්ක දරන ප්‍රයත්නයක්. නැත්නම් කයත් එක්ක ඉන්න දරන ප්‍රයත්නයක්. ඒක තමයි සාමාන්‍යයෙන් කයානුපස්සනාව කියලා කියන්නේ. එතකොට කයානුපස්සනාව තමයි අපිට මේ භවනාවට පිවිසෙන්න තියෙන පහසුම දොර. එතකොට ඒ දොරෙන් තමයි අපිත් ඇතුළත් වෙන්න හදන්නේ. එතකොට අපි මේ සඳහා යම් යම් උපක්‍රම පාවිච්චි කරනවා. ඒකේ එක ප්‍රධාන උපක්‍රමයක් තමයි අපිටම ඔන්න සක්මන් භවනාව. ඉතින් සක්මනේදී සතිමත් වෙනවා. උදාහරණයක් වශයෙන් අපි ඕන තරම් මේ ජීවිතේදී ඇවිදලා තියෙනවා, නැත්නම් සක්මන් කළා තියෙනවා. නමුත් මේ කය ඒ වෙලාවෙදී ඇවිද්දට නැත්නම් සක්මන් කළාට අපේ හිත කොයි වෙලාවකවත් ඒ අරමුණේ ඉඳලා නැහැ. මොකක් කළාට වෙන්නේ අපේ හිත වෙන වෙන දේවල් කල්පනා කර කර තමයි ඇවිදින්නේ. ඒ කියන්නේ කය ඇවිද්දට අපි වෙන වෙන දේවල් අපි හිතමු සැලසුම් කරනවා. එහෙම නැත්නම් වෙච්ච දෙයක් ගැන මතක් කරනවා. නැත්නම් වටපිටේ තියෙන දේවල් එක්ක අපි ගනුදෙනු කර කර ඒවා සතුටු ඒවත් එක සතුටු වෙමින් යනවා. ඒ මිසක් මේ කය දැන් වර්තමානයේ ඇවිදිනවා කියන එක සංඥාවක්, ඒ ගැන අවබෝධයක් වැටහීමක්, ඒකත් එක්ක ඉන්න ගතියක් අපේ හිතේ නැහැ. ඉතින් අනිත් එක ප්‍රශ්නෙලා තියෙන දැන් කියන්නේ මේ කයත් එක්ක ඉන්නවා කියන එක හරිම ඒකාකාරී. ඒක ඒ තරම්ම සතුට දනවන්නේ නැහැ මුලදී. ඒ නිසා කයට හිත ගන්නවා කියන එක මුලදී ටිකක් ආයාසෙන් තමයි කරන්න වෙන්නේ. මොකද අපේ හිත ඊට වඩා සතුට වෙන දේවල් ඔස්සේ තමයි යන්නේ. අපි තුම අතීතයේදී අපි හුඟක මොකක් හරි චිත්‍රපටියක් බැලුවා. ඉතින් චිත්‍රපටියේ තියෙන දර්ශන ඔන්න නැවත නැවත හිතට එනවා. ඇස් දෙක පියාගත්තාම ඒක තමයි යන්නේ. නැත්තම් අපි සක්මනේ මේ පාදයක් පොළවේ වදිනකොට ඒ දැනෙන දේ කියන එක හරීම ඒකාකාරී අරමුණක්. බොහොම සරල අරමුණක්. ඒකෙන් ලොකු සතුටක් දනවන්නේ නැහැ අපේ හිතට මුලදී.
හැබැයි ඉතින් ඒ නිසාම ඔන්න අපේ හිත අතීතයට දුවනවා. එයා කැමති කැමති අරමුණු ඔස්සේ දුවනවා. නැබැයි ඉතින් අපි තේරුම් ගන්න ඕනේ මේ කැමති කැමති අරමුණු ඔස්සේ දුවන්න ගිහිල්ලා හිතට යහපතක්ද වෙන්නේ, හිතට අයහපතක්ද වෙන්නේ කියන කාරණේ. එතකොට හුඟක් වෙලාවට බැලුවාම අපේ හිතට අයහපතක් තමයි වෙන්නේ. මොකද අපිව අරගෙන යා දුවනෝ. දැන් හිත තනිකරම තත්ත්වගත වෙලා තියෙනවා සෑහෙන්න අතීතයේ වෙච්ච දේවල් අනාගතයේ තියෙන දේවල් සම්බන්ධයෙන්. ඒව ඔස්සේ තමයි යා අපිවත් අදගෙන දුවන්නේ. ඉතින් ඒ හරහා ඉතින් අපිට ලොකු ආතතියක් හට ගන්නවා. හිත බොහොම බර වෙලා, හිර වෙලා, තද වෙලා, පීඩාවටපත් වෙනවා. නමුත් ඒවම ඔස්සේ තමයි අපි හිත දුවන්නේ. ඒ නිසා අපි මේ යම් යම් ක්‍රියාකාරකම් හරහා, අභ්‍යාසයන් හරහා පුළුවන් තරම් උත්සාහත් වෙනවා. එතකොට මේ කයම පාවිච්චි කරලා මෙයා වර්තමානට ගන්න. එතකොට සක්මන් භාවනාව ගැන ඉතින් මම කෙටියෙන් වචනයක් කියන්නම්. දැන් අපි සක්මනක් තෝරගන්න. සක්මන තෝරගෙන ඉතින් ඒකෙදිත් බර කරගන්න එපා, හිර කරගන්න එපා, හිත බොහොම සැහැල්ලුවෙන් කරන්න. භාවනාව බරක් කරගන්න එපා. ඒ කියන්නේ මෙහි භාවනා කරනවා කියලා මහා ලොකුවට බරක් කරගන්න එපා හිතට. ඒ වුණාට බොහොම සැහැල්ලු දෙයක් වශයෙන් ගන්න මේක. ඒ කියන්නේ සැහැල්ලුයි කියන්නේ මේ පහසුයි කරන කියන කතාව නෙමෙයි. ඒ වැඩේ කරන වෙලාවේදී, භාවනා කරන වෙලාවේදී හිතේ තියෙන ඕන එක්තරා අන්දමක සැහැල්ලුවක්. හිත බර කරගෙන, හිර කරගෙන මේ කටයුත්ත කරන්න බෑ. ඒත් බොහොම සැහැල්ලුවෙන් ආ දැන් මේ මට අනිත් කටයුතු වලින් අයින් වෙලා විවේකයක් ලැබිලා තියෙනවා. විවිධාකාර වගකීම් මට තිබුණා, විවිධාකාර කටයුතු වල මම යෙදුණා. දැන් මේ දවස් පහේ මම විවේකයෙන් ඉන්නවා. මගේ කයත් එක්ක මම ඉන්නවා. කියලා අන්න අපි බොහොම මේ අපිත් එක්ක ඉන්න ගතිය. කයත් එක්ක යාළු වෙන ගතියක් තමයි ඉතින් පටන් ගන්න තියෙන්නේ. ඉතින් එතකොට ඉස්සෙල්ලාම ඔන්න සක්මන අපි හිතමු තෝරගත්ත සක්මනේ පොඩ්ඩක් එහාට මෙහාට ඇවිදිනවා. නිකන් සක්මන එක්ක යාළු වෙනවා. එහාට මෙහාට ඇවිදලා ඔන්න සක්මනේ දිග පළල කොහමද? කොහෙද වලගොඩලි තියෙන්නේ කොහමද? සත්තු ඉන්නවද? ඔය වගේ නිකන් පොඩ්ඩක් සක්මන ගැන යම් පමණකට අපි දැනුවත් වෙනවා. එහෙම දැනුවත් වෙලා අපි තුන් වාර දෙක තුනක් එහාට මෙහාට යනකොට සක්මන ගැන යම් වැටහීමක් එනවා. ආවට පස්සේ අපිට පුළුවන් ඔන්න අපේ පාද වදිනවා මේ මතු පිට. එහෙම නැත්නම් පොළවේ මේ වදින වදින තැන හිත තියන්න උත්සාහත් වෙනවා. ඒ කියන්නේ පාදයේ ස්පර්ශ වෙනවා අපි තුමු මේ වැලි පොළව මත. එතකොට යමක් දැනෙනවා. ඒ දැනීමට හිත තියන්න උත්සාහත් වෙනවා. ආයෙත් ඔන්න ඊළඟ පාදයේ පොළවේ වදිනවා. ඒ දැනීමට හිත තියන්න උත්සාහත් වෙනවා. ඉතින් හැබැයි මේක හරිම සරලයි. ඒ සරල බව නිසාම අපේ හිත මේක අගේ කරන්නේ නැහැ. ඒ නිසාම හිත ආයෙත් පිට යනවා. ඉතින් නිසා මේකටත් තව උපක්‍රමයක් ගන්න වෙනවා. උදාහරණයක් වශයෙන් අපි හිතන්න මේකට අපි වම කියලා කියනවා. ඒ කියන්නේ වම් පාදේ නම් වැදුනේ, පොළවේ වැදුනේ වම් පාදේ නම් ඔන්න වම කියලා මෙනෙහි කිරීමක් කරනවා. ආයෙත් ඔන්න දකුණු පාදේ නම් පොළවේ වැදුනේ දකුණ කියලා මෙනෙහි කරනවා. දැන් හැබැයි මේක මේ අර ගිරව් කියන වගේ කියලා වැඩක් නැහැ. මෙතෙන්දි වම් පාදයේ පොළවේ වදින්න ඕනේ, වම බව හොඳට දැනගන්න ඕනේ, Tamante වැදිච්ච ආකාරය දැනෙන්න ඕනේ. දැනනකොට අන්න Tamante ස්ථිර නම් මේ වමය මේක දකුණ නෙමෙයි කියලා ඔන්න වම කියලා මෙනෙහි කරනවා. ඊළඟට ඔන්න දකුණු පාදයේ පොළවේ වදිනවා. ඒක දැන් දකුණු බව හොඳට මේ ස්ථිරයි, පැටලිලා නැහැ. ඔන්න දකුණ කියලා මෙනෙහි කරනවා. එතකොට මෙන්න මේ මෙනෙහි කිරීම පාවිච්චි කරන්න පුළුවන් හරියට නිකන් අර කායික ක්‍රියාවලිය මානසික වශයෙන් අපි ස්ථිර කරනවා වගේ දෙයක් වෙන්නේ. ඒ නිසා ඒ කායික ක්‍රියාවලිය ඔන්න නිකන් මනසින් අනුමත කළා. මනසින් දරාගත්තා. මනසින් ඒක පිළිගත්තා. වගේ දෙයක් තියෙන්නේ. එතකොට අන්න කයයි මනසයි හොඳට සමබර වීමක්, එකම අරමුණේ ඉන්න පටන් ගැනීමක් සිද්ධ වෙනවා. ඉතින් එතකොට අන්න ටිකක් ඔන්න පියවර ගානක් යන්න පුළුවන්. අපිට ඔන්න පියවර දැන් 5ක් 6ක් යන්න පුළුවන්. ඒ අරමුණේම තියාගෙන. කය කරන්නේ මොකද්ද? ඒකත් එක්ක හිතත් ඉන්නවා. කය වර්තමානයේ යම් අර දෙයක් කරනවා. අපි තුමේ ඇවිදිනවා. ඒකට දැන් යම් ස්පර්ශයක් දැනෙනවා. අන්න ස්පර්ශයේ අපි හිතත් තියෙනවා. ඊළඟ පාදයේ ආයි ඔන්න ස්පර්ශ වෙනවා. ඒක හොඳට දැනෙනවා. ඒ දැනීමත් එක්ක ඔන්න හිතත් ඉන්නවා. ඉතින් මේ කටයුත්ත කරන්න තමයි අපි උත්සාහත් වෙන්නේ සක්මන් භාවනාවේදී. ඊළඟට අපි හිතමු සක්මනේදීත් කෙලවරට ගියාම ඉතින් එතනත් පොඩ්ඩක් පැටලෙන්න පුළුවන්. ඒ නිසා එක පාරටම හැරෙන්න යන්න එපා. මොකද අපි මෙතන වම දකුණ කියලා ගිහිල්ලා කෙලවරට ගියාම පොඩ්ඩක් ඕක පැටලෙන්න පුළුවන්. ඒ නිසා වඩාම පහසුයි ඒ කියන්නේ කෙලවරට ගිහිල්ලා මදක් හිට ගන්න. ඒ කියන්නේ අපි ඇවිදගෙන ආවා දැන් ඔන්න හිටගෙන ඉරියව්වෙන් හිටගත්ත ඉරියව්වෙන් මදක් ඉන්නවා. දැන් බලනවා මේ කය දිහා. එතකොට දැන් කලින් තිබුණේ චලනය වෙමින් තිබිච්ච කයක් දැන් තියෙන්නේ නිශ්චල වෙච්ච කයක්. හිටගෙන ඉන්න කයක්. එතකොට මේ දැන් කයේ ස්වභාවය කොහොමද කියලා ඔන්න ඒ ගැන යම් දැනුවත් වීමක් වෙනවා. ඊට පස්සේ ඔන්න හිටගෙන ඉන්නවා කියලා ඔන්නම් කැමතිනම් හිතින් මෙනෙහි කරන්නත් පුළුවන්. ඊට පස්සේ ඔන්න කෙටි පියවර කීපයකින් ආපසට හැරෙනවා. එතකොට අනිත් පැත්ත බලන් ඉන්නේ. දැන් එහෙම හැරුණාට පස්සෙත් එකපාරට ඇවිදින්නේ නැතුව ඔන්න දැන් මේ ආයි නිශ්චලයි. කෙටි පියවර කීපකින් හැරුණා. ඔන්න දැන් ආයි නිශ්චලයි හිටගෙන ඉන්නේ. හිටගෙන ඉන්න ඉරියව්වේ ආයෙත් සතිමත් වෙනවා. සතිමත් වුණාට පස්සේ ඊට පස්සේ ඔන්න ආයෙත් හිටගෙන ඉන්නවා කියලාත් මෙනෙහි කළා. ආයෙත් අන වම දකුණ කියලා පටන් ගන්න පුළුවන්. ඉතින් ඔය වගේ සරලව අපිට මේ කටයුත්ත කරගෙන යන්න පුළුවන්. ඉතින් මේක මේ ආරම්භක උපදේශක් වශයෙන් මම දුන්නේ.
හැබැයි දැන් තවත් ඉතින් මේකේ සංකීර්ණතා තියෙනවා. උදාහරණයක් වශයෙන් අපි හිතමු දැන් වම කියලා ඊළඟට දකුණ කියනකොට මේ අතර තියෙන හරිය කෙටි කාල පරිච්ඡේදයක්. ඒ කාල පරිච්ඡේදයේදී පවා අපේ හිත දුවනවා. අපේ හිත ආයෙත් අතීතයට යනවා අනාගතයට යනවා. මේක ටිකක් තව සංකීර්ණ කරලා දෙන්න වෙනවා. ඒ කියන්නේ මේ කටයුත්ත හරිම සරලයි. මේ සරල බව අපේ හිත අගය කරන්නේ නැති නිසාම ඉතින් දුවනවා. ඒ නිසා මේක තව පොඩ්ඩක් සංකීර්ණ කරලා දෙන්න පුළුවන්. ඒ කියන්නේ වම් පාදය අපි වම කියලා විතරයි ගත්තේ. ඒ වෙනුවට දැන් මේකේ වම් පාදයේ එසවෙනකොට මුළු එසවීමේ ක්‍රියාවලියෙම සිහිය පවත්වනවා. ඒ සිහිය පවත්වන ගමන් අපි ඔසවනවා කියලාත් මෙනෙහි කරනවා. ඊළඟට තැබීමේ ක්‍රියාවලියේ සිහිය පවත්වනවා, තබනවා කියලාත් මෙනෙහි කරනවා. ඊළඟට ඊළඟ පාදයේ තොන්න ඔසවනවා, එතකොට ඔසවනවා කියලා මෙනෙහි කරනවා. ඊළඟට තබනවා, තබනවා කියලාත් මෙනෙහි කරනවා. එතකොට මේ ක්‍රියාවලියත් අපි අර ගිරව් කියන වගේ කරලා වැඩක් නැහැ. එසවීමේ ක්‍රියාවලිය අපි සිහියෙන් ඉන්න ඕනේ. කයේ ඒ දැනීමත් එක්ක ඉන්න ඕනේ. ඊළඟට තැබීමේ ක්‍රියාවලියේ සිහියෙන් ඉන්න ඕනේ. එතකොට අන්නේ ඒ අවස්ථාවේදී තබනවා කියලා මෙනෙහි කරනවා. එතකොට මෙතන අර පීවර දෙකකට කඩලා තමයි යන්නේ. එතකොට පොඩ්ඩක් සංකීර්ණයි. එතකොට හිතට වැඩක් තියෙනවා. ඒ කියන්නේ අපිට මුලදී හිතට වැඩක් අවශ්‍යයි. එතකොට මේ වැඩේ තමයි දැන් අපි මෙතන දෙන්නේ කර්මස්ථානයක් වශයෙන්. කර්මස්ථානය කියන්නේ වැඩපළ කියන අදහස. එතකොට මේකෙදී ඔන්න තනි අරමුණක් වම දකුණ කියලා දුන්නේ. දැන් මෙතෙන්දී අරමුණු දෙකක් වශයෙන් එනවා. එසවීමේ අරමුණ නැත්නම් එසවීමේ ක්‍රියාව, තැබීමේ ක්‍රියාව. මේකෙදිත් එසවීමේ ක්‍රියාව, තැබීමේ ක්‍රියාව. ඔයක තවත් ඕනනම් සංකීර්ණ කරලා තුනකට කඩලා දෙන්න පුළුවන්. ඔසවනවා, ගෙන යනවා, තබනවා. නැත්නම් ඔක හතරකට කඩලා දෙන්නත් පුළුවන්. ඔසවනවා, ගෙන යනවා, තබනවා, තද කරනවා කියලා. ඉතින් ඔය වගේ අපිට මේක පොඩ්ඩක් ඒ අපේ හිතේ වැඩෙන ස්වභාවය දිහා බලලා ඔක හදා ගන්න පුළුවන්. ඒ නිසා සරලව පටන් ගන්න වම දකුණ කියලා. ඒක සරල වැඩි නම්, එතෙන්ද හිත දුවනවා වැඩි නම්, මේක තව පොඩ්ඩක් සංකීර්ණ කරන්න ඔසවනවා, තබනවා කියලා. තවත් ඕනනම් සංගීතය ඔසවනවා, ගෙනියනවා, තබනවා කියලා මේ මුලදී උතනින් තමයි පටන් ගන්න තියෙන්නේ. ඒ කියන්නේ මෙනෙහි කිරීම පාවිච්චි කරන මුලදී ඒ හරහා හිත ටිකක් මෙල්ල වෙන ගතිය වැඩි. පස්සේ ඉතින් හිත මෙල්ල වුණාට පස්සේ මේවා අතහැරලා අපිට කෙලින්ම මේකේ සාමාන්‍යයෙන් මේකේ තියෙන මේ ස්වාභාවිකම නැත්තම් ඇත්ත වශයෙන්ම සිද්ධ වෙන දේට අපිට යන්න පුළුවන්. එතෙන්දී මෙනෙහි කිරීමක්වත් අවශ්‍ය වෙන්නේ නැහැ. මුලදී තමයි හිත ටිකක් අර දමණය කරගන්න නැත්තම් අපිට මෙල්ල කරගන්න මේ මෙනෙහි කිරීම එහෙම පාවිච්චි කරන්න. ඊළඟට අපි තුමු ඔන්න සක්මනට මේ පරයන්කට එනවා. ඉඳගෙන කරන භාවනාවට එනවා. ඉඳගෙන කරන භාවනාවට ඇවිල්ලත් ඒකත් බරක් කරගන්න එපා. පුළුවන් තරම් අර සක්මනේදී හදාගත්ත එකලස, හදාගත්ත සතිමත් භාවය අරගෙන එන්න පුළුවන් තරම් ඉඳගෙන කරන භාවනාවට. එතකොට ඒ ඇවිල්ලා ඒකෙත් බරක් කරගන්න ඔන්න බොහොම පහසුවෙන් වාඩි වෙනවා. ඒ කියන්නේ ඉන්න අපි සකස් කරගත්ත ඉරියව්ව හුඟා මේ වෙහෙස කරනම් අපිට ආයාස කරනම් එතකොට භාවනාව වැඩෙන්නේ නැහැ. ඒ නිසා මේ ඉරියව්වේ දැනෙන්න ඕන යම් සුවයක්. ඒ කියන්නේ හිතේ හිත වැඩෙන්න නම් හිත සමාධිමත් වෙන්න නම් ඇත්තටම මේ කායික මානසික සුවයක් තියෙනවා. මේක ඇත්තටම සතුටක් එක්ක යන ගමනක් තියෙන. එහෙම නැත්නම් දුකෙන් බොහොම මේ පශ්චාත්තාප වෙමින් යන ගමනක් නෙමෙයි තියෙන්නේ. මෙතන තියෙන්නේ බොහොම සතුට වෙමින් යන ගමනක්. ඒතොර ඇවිල්ලා වාඩි වුණා. දැන් හිතන්න සෑහෙන දුර ගමනක් ගිහිලා ආපු කෙනෙක් ඇවිල්ලා වාඩි වුණාම යම් සුවයක් දැනෙනවා. සතුටක් දැනෙනවා. පහසුවක් දැනෙනවා. සැපයක් දැනෙනවා. බලන්න මේ වාඩි වෙලා හොඳට වාඩි වුණාට පස්සේ සැපය දැනෙනවද? දැන් යම් නතර වෙච්ච ගතියක්, කයත් එක්ක ඉන්න ගතියක්, සුවයක් ඔන්න දැනෙනවා. දැන් ඕන්නම් පොඩ්ඩක් මේ ඉරියව්ව මනසින් ස්පර්ශ කරන්න පුළුවන්. උදාහරණයක් වශයෙන් ඔන්න මේ පාදයේ දැන් ඔන්න වදිනවා මේ කොට්ටෙත් එක්ක. ඒ ගැන පොඩි අවධානයක් තියෙනවා. ඊළඟට මේ දණහිස් දෙක ඔන්න නැමිලා තියෙනවා. ඒ ගැන අවධානයෙන් ඉන්නවා. ඊට පස්සේ අපි හිතමු මේ උඩුකයේ බර මෙතන මේ කොට්ටෙත් එක්ක නැත්නම් අපි වාසනාවක නම් වාඩිලා ඉන්නේ. ඒ ආසනයත් එක්ක වදිනවා. යම් පීඩනයක් එතන තියෙනවා. බර ගතියක් දැනෙනවා. ඒකත් එක ඉන්නවා ටිකක්. ඊට පස්සේ මේ කොන්ද කෙලින් තියෙනවා. ඒ ගැනත් අවධානෙන් ඉන්නවා. ඊළඟට බෙල්ල කෙලින් තියෙනවා. ඊළඟට මේ උරහිස් එහෙම නිකන් බලන්න සමහරු මෙහෙම කරගෙන ඉන්නවා නැත්නම් මෙහෙම කරගෙන ඉන්නවා. ඒක වැරදි. එහෙම නෙමෙයි. බොහොම සරලව තියෙනවා. සම්පූර්ණයෙන්ම උරහිස් දෙක බොහොම සරලවම තියෙනවා. ඊළඟට අත් දෙකත් මෙහෙම තද කරගෙන ඉන්න එපා. එනකොට නිකන් අත් දෙක කවුරු හරි ඇවිල්ලා මේ අත ඉස්සුවොත් ඒක කඩන් වැටෙනවා. එච්චරට මේක නිකන් පල නැතිව වගේ නිකන් බොහොම සරලව තියෙනවා. කය තැම්පත් වෙලා තියෙනවා. ඔන්නේ තැම්පත් භාවය එතකොට අත් දෙකෙත් තියෙනවා. ඕනනම් එක අතක් මත මේ අතක් මේ විදිහට තියාගන්න පුළුවන්. නැත්තම් මේ විදිහට තියාගන්න පුළුවන් සරල විදිහට තියාගන්න. ඊළඟට අපි මෙහෙම තියාගත්තා කියලා හිතන්න. එතකොට මේ විදිහෙන් අත් දෙක තියෙනවා. බොහොම පහසුයි. උරහිසත් සාමාන්‍ය විදිහට තියෙනවා. සරල විදිහට තියෙනවා. බෙල්ලත් කෙලින් තියෙනවා. මොන හිසත් කෙලින් තියෙනවා. ඊළඟට ඇස් දෙකත් බොහොම පහසුවෙන් වහගන්නවා. ඒක නැතුව මේ ඇස් දෙක තද කරලා වහනවා නෙමෙයි. ඇස් දෙක නිකන් නිදාගන්නකොට වහනවා වගේ වහනවා.
ඊළඟට බලන්න ඔය නලර එහෙම නලල එහෙම සමහරවට රැලි වැටලා තිනවන නම් ඒ කියන්නේ අපි මොනවා හරි බරපතලව කල්පනා කරනවා. එහෙම මොකක්වත් කල්පනා කරන්න මෙතන නැහැ. මෙතන තියෙන බොහොම සරලව කයත් එක්ක ඉන්න ගතියක් තියෙන. ඒ නිසා අපේ මේ මංකේපු ටික හරහා පුළුවන් නම් මුලදී පොඩ්ඩක් කය පුරා තමන්ගේ හිත යොදවන්න අන්න තමන් කරට කයට එනවා. කය දැන් නිකන් සත් කයත් එක්ක සතුටින් ඉන්න පුළුවන් ගතියක්. සැහැල්ලුවෙන් ඉන්න ගතියක් ඔන්න හැදෙනවා. ඒ ගතිය හැදුනට පස්සේ ටිකක් වෙලා ඒකම නැවතත් ඕනනම් උඩ ඉඳන් යරට යන්න පුළුවන් ආය යටට ඉඳන් උඩට එන්නත් පුළුවන් මේ වගේ වාර කීපයක් මෙහෙම යනකොට නිකන් හිතින් කය ස්පර්ශ කරනවා වගේ සාමාන්‍යයෙන් ඔය ස්කෑන් කරනවා කියන්නේ පොඩි නිකන් ස්පර්ශයක් කරගෙන යනවා මේ උඩ ඉඳන් යටට එතකොට නිකන් ඒ ස්කෑන් එකක් කරගෙන යනවා උඩ ඉඳන් යටට එතකොට නිකන් අර කය අත ගාගෙන ගියා වගේ ස්පර්ශ කරගෙන ගියා වගේ එතකොට නිකන් අර කයත් එක්ක ඉන්න ගතිය තමන් එක්ක ඉන්න ගතිය පොඩ පොඩ හැදෙනවා ඊට පස්සේ ඔන්න ඊළඟට බලන්න පුළුවන් මේ කයේ මොනවද ප්‍රධානවම දැනෙන්නේ ඉතින් මෙතන මේ දැනෙන ක්‍රියාකාරකම් වලින් අපි සාමාන්‍යයෙන් ඉස්සරහට ගන්නවා මේ පිම්බිම හැකිලිම භාවනාව. නැත්තම් පිම්බිම හැකිලිම කියන අරමුණ. එහෙම නැත්තම් ආස්වාස ප්‍රස්වාසය කියන අරමුණ. ඉතින් ওই දෙක සෑහෙන්න අපේ මේ සතිය දියුණු කරගන්න, ඒ වගේම සතිය සූක්ෂම කරගන්න සෑහෙන්න හොඳ ප්‍රබල අරමුණු දෙකක්. දැන් පිම්බිම හැකිලිමේදී නම් අපි හිතමු මේ ප්‍රදේශයේ, උදර ප්‍රදේශයේ තමයි අපි අවධානය පාත්තන්න ඕනේ. උදර ප්‍රදේශයේ අපි අවධානය පාත්වමින් අපි ඒ ගැන අවධානයෙන් ඉන්නවා. හුස්ම ගන්නකොට මේ උදරයට මොකද වෙන්නේ? එතකොට මේ උදර ප්‍රේෂී පොඩ්ඩක් ඉස්සරහට එනවා. පොඩ්ඩක් ඉස්සරහට ගමන් කරනවා. අපි පිම්බෙනවා කියලා කියනවා. මේ වෙලාවේදී අපිට මේක දැනෙනවා නම්, දැන් මේ උදරයේ චලනයක් ඉස්සරහට සිද්ධ වෙන බව දැනෙනවා නම්, ඔන්න ඒකෙදිත් අර සක්මනේදී කරා වගේ මෙනෙහි කරනවා. ඔන්න පිම්බෙනවා කියලා. ඊළඟට මේක ආපස්සට යනවා. ආපස්සට යනකොට තමන්ට ඒක දැනෙන්න ඕනේ. මේක නිකන් කටින් කියලා විතරක් මදි. මේ ආපස්සට යන ගමන තමන්ට දැනෙන්න ඕනේ. ඒ දැනීමට ඔන්න අපි හැකිලෙනවා කියලා මෙනෙහි කරනවා. පිම්බෙනවා, හැකිලෙනවා කියලා ඉතින් මේකත් එක්ක ඉන්නවා. ඊළඟට අපි හිතමු ආනාපාන සතිය නම් තෝරගත්තේ, ආස්වාස ප්‍රස්වාස ක්‍රියාවලියෙන් නම් තෝරගත්තේ. අපේ නාසිකාග්‍රේ ප්‍රදේශයේ මේ හරියේ අපි සිත පාත්තනවා. මෙතෙන්දී අවශ්‍ය වෙන්නේ නැහැ හරියටම තිතට වදින තැන අල්ලගන්න මුලදී. මොකද තාම සිහිය හොඳට දියුණු නැත්තම්, හිත හොඳට ඒකාග්‍ර වෙලා නැත්තම් මුලදී තේරෙන්නේ නැහැ. ඒ නිසා එකපාරටම ලොකු මේ ඉලක්කයක් දෙන්න එපා මෙච්චරටම මෙහෙම බලන්න ඕනේ කියලා මුලදී දැනට තේරුම් ගන්න තියෙන මේ ප්‍රදේශයේ හිත තියාගන්න පුළුවන්ද? එතකොට මේ ප්‍රදේශයේ හිත තියාගන්න පුළුවන් නම් එතනින් සතුට වෙලා හිතන්න මේ වෙලාවේ ඔන්න මේ ආස්වාසයක් සිද්ධ වෙන බව දැනුණා. ඕනේ නම් අන්න ආස්වාසයක් කියලා මෙනෙහි කරනවා. නැත්තම් එකයි කියලා මෙනෙහි කරනවා. නැත්තම් ඉන් කියලා මෙනෙහි කරනවා. ඊළඟට ඔන්න ප්‍රස්වාසයක් සිද්ධ වෙනවා. ඔන්න ප්‍රස්වාසයක් කියලා මෙනෙහි කරනවා. නැත්තම් අවුට් කියලා මෙනෙහි කරනවා. ඉතින් මේ වගේ මේ මෙනෙහි කිරීම එතකොට ආනාපාන සතියටත් පාවිච්චි කරන්න පුළුවන්. ආස්වාස ප්‍රස්වාස ක්‍රියාවලියටත් පාවිච්චි කරන්න පුළුවන්. එතකොට අන්න හිත ටික ටික මෙතන ඉන්න පටන් ගන්නවා. මේ ප්‍රදේශේ රැඳෙන්න පටන් ගන්නවා. ඉතින් ඒකෙදි තව අපේ අතින් වෙන වැරද්දක් තමයි අපි මේ ආස්වාසයත් එක්ක ඇතුළට යන්න හදනවා. ආස්වාසයේක අපි ඒක ලුහුමදිමින් ඇතුළට යෑම බලාපොරොත්තු වෙන්නේ නැහැ. ඒ වගේමයි ප්‍රස්වාසය දැන් නහයෙන් එළියට යනකොට ඒකත් එක්ක යෑමක් බලාපොරොත්තු වෙන්නේ නැහැ. ඒ වෙනුවට සතිය කියන එක බුදුරජාණන් වහන්සේ උපමා කරන්නේ දොරටුපාලයකට. දොරටු පාලනය ගේන එක නම් හැමතිස්සෙම දොරටුව අසලා ඉන්නේ. එයාට තියෙන එක එන කෙනාව පරීක්ෂා කරා ඒක හැම හරි කෙනෙක් නම් ඇතුළට ඇව්වා වැරදි නම් එයා යන්න දෙන්නේ නැහැ. දොරටුව අසලමයි යාගේ ක්‍රියාව තියෙන්නේ, රාජකාරිය තියෙන්නේ. අන්න ඒ වගේ සතිමත් බවෙත් අපි මේ නාසිකාග්‍රේ තමයි, මේ ප්‍රදේශයේ තමයි අපි සතිමත් වෙන්න උත්සාහත් වෙන්නේ. එතෙන්ට මේක දැනෙනකන් අපි ඉන්නවා නිශ්චලව එතන රැඳිලා. මුකුත් කරන්න නැතුව. ඊට පස්සේ හිතන්න මේ විදිහට ඔන්න ආස්වාසය ඇතුළු වෙන ආකාරය නැත්තම් දැනෙන්න පටන් ගන්නවා. ඒකේ මැද ප්‍රදේශය අග ප්‍රදේශය දැනෙන්න පටන් ගන්නවා. ඊට පස්සේ ඒක ගියා, ඇතුළට ගියා. අපි සොල්මනේ ඉන්නවා මේ ප්‍රදේශයට වෙලා. ඊට පස්සේ ඔන්න ප්‍රස්වාසය. ඒකෙත් මුල ප්‍රදේශය දැනෙනවා, මැද අග දැනෙනවා. ඒකත් ගියා එළියට. අපි ඉන්නවා මෙතෙන්ට වෙලා. ඉතින් ඔතන ඔච්චරයි එකතකින් බැලුවාම මෙතන උපදේශ වශයෙන් කරන්න තියෙන්නේ. ඉතින් මේ දේ හැබැයි ඉතින් මෙහෙම මම සරලව කිව්වට කරන්න ගියාට පස්සේ ඉතින් පොඩි පොඩි ප්‍රශ්න තියෙනවා. ඇඟ රිදුම් කැක්කුම් එනවා, හිත පිට යනවා. ඉතින් নানা ප්‍රකාර දේවල් තියෙනවා. අපි ටිකක් ඉස්සරහට ඒවා කතා කරමු. දැන් හිතනවා දැනට මේ මූලික උපදෙස් ටික ප්‍රමාණවත් කියලා. දෙවෙනි ප්‍රශ්නේ, ටික වේලාවක් භාවනාවේ යෙදෙන විට සිත විසිරෙනට විසිරෙනවා. බාහිර අරමුණු වරින් වර සිතට එනවා. ඒකත් තර්කර සම්බන්ධයි. එච්චරයි. ඒක තමයි. අපි පොඩ්ඩක් එහෙනම් අපි වார்த்தාව ගැනත් කියමු. මේ දැන් වார்த்தාවක් ලියනකොට කමඨහන් වார்த்தාවක් ඒ කියන්නේ අපි පොඩි අංග කීපයක් මෙතෙන්දී බලාපොරොත්තු වෙනවා. ඒ කියන්නේ වார்த்தාව තමයි එකතකින් අපිට අපි ලැබපු අත්දැකීම sannivedanaya කරගන්න තියෙන ක්‍රමය. ඒ නිසා වාර්තා ලියද්දී ප්‍රධාන පැති කීපයක් ගැන සැලකිලිමත් වෙන්න තමන් මූලික අරමුණක් වශයෙන් නැත්නම් බහුලව ඇසුරු කරපු අරමුණ මොකක්ද කියන එක මේ සඳහන් කරන්න. එතෙන්දී කියන්නේ අපිට ඕමනා අරමුණක් ඇසුරු කළ වැඩක් නැහැ.
ඉතින් බලාපොරොත්තු වෙන්නේ අපි තුමු දැන් අර මම විස්තර කරා වගේ කයත් එක්ක ඉන්න උත්සාහත් උනහම ඉඳගෙන කරන භාවනාවේදී මොන අපි හඳුනාගත්තා ඔන්න මේ පිම්බිම හැකිලිම තමයි මගේ මං ඉස්සරහින් තියාගන්නේ කියලා ඔන්න අපි හඳුනාගත්තා. එහෙමනම් ඒක දිගටම අපි ඉස්සරහින් තියාගෙන යන්න ඕනේ. يعني මේ දෙකෙන් එකක් තෝරගන්න. ආනාපාන සතිය වෙන්න පුළුවන් පිම්බිම හැකිලිම වෙන්න පුළුවන්. මුලදී දෙකෙන් එකක් තෝරගෙන යන්න. එතන ආරම්භක මට්ටමේදී සමහරලාවට ආනාපාන සතියට වඩා නැත්නම් ආස්වාස ප්‍රසවාස ක්‍රියාවලියත් එක්ක ඉන්නවට වඩා පිම්බිම හැකිලිම පහසු වෙන්න පුළුවන්. මොකද මෙතන ටිකක් රළු ගතියක් තියෙනවා. මේ අරමුණ ටිකක් ගොරෝසුයි. ඒ හින්දා පහසුවෙන් අහු වෙනවා. ඒ නිසා අපි තුමු ඔන්න ඒක නම් අරමුණ වශයෙන් තෝරගත්තේ. මූලකමට අහන වශයෙන් තෝරගත්තේ. තමන්ගේ මූලකමට අහන මෙන්න මේකේ කියලා මේ වර්තාව ඇතුළත් කරන්න. ඊට පස්සේ මූලකමට අහන තමන් මෙනෙහි කරේ කොහොමද? ඒ කියන්නේ තමන් බැලුවේ කොච්චරද? කොහොමද බැලුවේ? මේකේ පිම්බීමක් ගන්න දැනුවත් වුණාද? හැකිලිමක් ගන්න දැනුවත් වුණාද? දැන් මේ හැබැයි බොරු ලියලා වැඩකුත් නැහැ. මේ තනිකර අපේම අත්දැකීම් වලින් ලියන්න. අනිත් අය ලියපු දේවල් අහගෙන ඉඳලා ලියලා වැඩක් නැහැ. තමන්ට තේරෙච්ච විදිහට ලියන්න ඕනේ. ඒ නිසා තමන්ට තේරුනේ කොහොමද මේ උදරයේ පිම්බීම? තමන්ට තේරුනේ මොන වගේද මේ උදරයේ හැකිලිම? ඊට පස්සේ මෙහෙම වාර කීයක් විතර තමන්ට බලන්න පුළුවන් වුණාද? ඊළඟ ආපු බාධාවන් මොනවද? ඒ බාධාවන් ජය ගැනීම පිණිස තමන් මොනවද කළේ? ගත්ත තීරණ මොනවද? කොහොමද ඒකත් එක්ක කියන්නේ බාධාවන් ජයගත්තේ කොහොමද? නැත්නම් බාධාවන් එක්කට අහු වුණාද? මේ විස්තරේ පොඩ්ඩක් අවශ්‍ය වෙනවා. ඒක තමයි ඒක අතකින් බලාපොරොත්තු වෙන්නේ අපි හිතමු ඉඳගෙන ගන්න භාවනාවේදී. ඊළඟට සක්මනට ගිහිල්ලා සක්මන් භාවනාවේදී මොකද කළේ? සක්මන වශයෙන් අපි හිතමු වම දකුණ කියලාද කරේ? නැත්නම් ඔසවනවා තබනවා කියලාද කරේ? ඔසවනවා ගෙනියනවා තබනවා කියලාද කරේ? ඔය විදිහට අන්නේ මේ මට්ටම පොඩ්ඩක් ලියන්න අවශ්‍යයි. ඊට පස්සේ සක්මනේදී එහෙම දිගට ඉන්න පුළුවන් වුණාද? තමන් මෙනෙහි කිරීමක් පාවිච්චි කරාද? මෙනෙහි කිරීමකින් තොරව මේ කටයුත්ත කරන්න පුළුවන්ද? ඊළඟට සක්මනේදී පැමිණි බාධාවන් මොනවද? ඒ බාධාවන් වලට තමන් කොහොමද මුහුණ පෑවේ? ඒකෙන් ජයගත්තේ කොහොමද? නැත්තම් ඒකට අහුනේ කොහොමද? කියලා සක්මන ගැන විස්තරයකුත් අවශ්‍යයි. ඊට පස්සේ අපි හිතමු මේ භාවනාවේදී ඇත්තටම අපි බලාපොරොත්තු වන් නැහැ මෙතන ඇත්තටම සෑහෙන්න සක්මන් භාවනාවේ ඉඳගෙන කරන භාවනාවේ නිරත වීම සඳහා තමයි මේ කාලසටහන හදලා තියෙන්නේ. හැබැයි මේ අතරෙත් පොඩි පොඩි කටයුතු තියෙනවා. උදාහරණයක් වශයෙන් අපි හිතමු උදේ දානෙන් පස්සේ ඔන්න යම් පමණක කාර්යයක් පැවරලා තියෙනවා. අපි හිතමු මේක සුද්ධ කරන්න තියෙනවා, නැත්නම් කොරිඩෝ එක අතු ගන්න තියෙනවා, මොනමනාරි හොදන්න තියෙනවා. ඒගේ පොඩි පොඩි වැඩ ටිකක් මේ පැවරලා තියෙනවා. අන්නේ පැවරුම් වලදී අපි යෙදෙන අනිකුත් කටයුතු වලදීත් අපි සතිමත් වෙන්න ඕනේ. එහෙම නැතුව අපිට මේක මේ ඉඳගෙන කරන භාවනාවකින්, ඇවිදිමින් කරන භාවනාවකින් පමණක් ඉස්සරහට ගන්න බෑ. අපේ හිත අපිට මේකදී අපි උත්සාහත් උනා. ඊට පස්සේ අනිත් කටයුතු වලදී ඔහෙ යන්න ඉඩ දීලා අපි ඉන්නවා නම්, එතකොට ආයෙත් ඉතින් එයා ගිහිල්ලා අර අපිව ආයෙත් ඇදගෙන යන එක තමයි කරන්නේ. ඒ නිසා අපි තුල සෑහෙන්න එකතකින් මුලදී ලොකු උමනාවක් අවශ්‍යතාවයක් තියෙන්න ඕනේ. මේ අනිකුත් කරන කටයුතු වලදී පවා කොහොමද මේ භාවනාවට උදව් වෙන ආකාරයෙන් මම කටයුතු කරන්නේ. ඉතින් හිතන්න දැන් තමන් ඔන්න තමන් ඉන්න කාමරේ නැගිට්ටා. නැගිට්ටට පස්සේ ඔන්න තමන්ට අපිටම ඕන් තියෙන දත් ටික මදින්. ඒ දත් මදින කටයුත්ත අපි සිහියෙන් කරන්න වෙනවා. එහෙම නැතුව වෙන වෙන දේවල් කල්පනා කර කර ඒක කළා වැඩක් නැහැ. ඉතින් මේකෙදී අපිටම ඕන ටූත් පේස්ට් එක ගන්න හැටි, මේක පොඩ්ඩක් ඒ ටූත් පේස්ට් එකක් දාගන්න හැටි, මේක ඊළඟට මේ දිවේ ගෑවෙන හැටි, දත්වල ගෑවෙන හැටි, විදුරු මහේ ගෑවෙන හැටි මේ ඔක්කොම එතකොට සතියෙන් කරන්න පුළුවන්. එතකොට මේ එක කටයුත්තක්වත් නැහැ සිහියෙන් කරන්න බැරි. ඉතින් අපේ දක්ෂතාවය වෙන්නේ කොයි තරම්නම් අපි මේ දවස් 5 ඇතුළතදී මේ කරන කටයුතු හැම දෙයක්ම මේ සතිය වර්ධනය සඳහා ප්‍රයෝගී කර ගන්නවා. ඒ නිසා සක්මන් භාවනාව, පරයන්ක භාවනාව කියන්නේ මේකේ ප්‍රධාන කැලී ටික. හැබැයි මේකට අමතරව අපි යදෙන අනිකුත් කටයුතු සිහිය දිනු කර ගැනීම සඳහා පාවිච්චි කරන්න. අපි කෑම කනකොට යන්න සිහියෙන් මේ කටයුත්ත කරන්න. කොහේ හරි ඇවිදිනකොට අනිත් තැන්වලටත් අපි දුමු සක්මනේ ඉඳන් පරයන්කට යනවා. ඉතින් අසිහියෙන් ගිහිල්ලා වැඩක් නැහැ. ඒකත් යන්න සිහියෙන්ම. අර සක්මන ඉවරලා පරයන්කට එනවා. ඒකත් සිහියෙන් මෙන්න. ඒ නිසා එතකොට තමයි අන්න නිකන් එක අඛණ්ඩ සති ධාරාවක් හැදෙන්නේ. ටික ටික මුලදී තමන්ට දෙච්චනම අමාරුයි මම මේ උපරිම මට්ටමේ මම මේ කියලා දෙන්නේ. ඒ සඳහා උත්සාහයෙන් තමන්ගේ ඉලක්කේ තියාගන්න මේ මට්ටම නම යා යුතුයි කියලා. එතකොට තමයි හිතන්න යම් දවසක අපිට පුළුවන් නම් මෙන්න මේ වගේ අඛණ්ඩ සති ධාරාවක් පවත්වන්න. එතකොට තේරෙනවා මේ මෙතෙක් වෙලා මේ හිත තිබුණේ නන්නත්තර වෙලා. හිත තිබුණේ අතීතයේ අනාගතයේ සම්පූර්ණ මුලා වෙලා වෙන ලෝකයක මම හිටියේ. දැන් තමයි දැන් මේ ලෝකේ ජීවත් වෙන්න පටන් ගන්න තියෙන්නේ. අන්න අපිට මේ සතුටින් සහල්ලුවකින් ප්‍රමෝදයකින් නැවුම් ගතියකින් අන්න මේ වර්තමානයේ ජීවත් වෙන්න පුළුවන් ගතියක් හැදෙනවා. ඉතින් ඒක එකතකින් මේ භාවනාවේ ප්‍රධාන පියවරක් කියන්න පුළුවන්. ඉතින් මේක අවසාන පියවර නෙමෙයි ප්‍රධාන පියවරක් කියන්න පුළුවන්. ඒ යගෙම මෛත්‍රී භාවනාව හා බුද්ධානුස්සති භාවනාව ටික වේලාවක් කරන විට ආස්වාස ප්‍රාස්වාසය දැනෙනවා. මෙය පහදා දෙන්න.
ඔව් ආස්වාද ප්‍රසවාසයන් කොහොමද දැනෙනවා? ඒ කියන්නේ ඉතින් අපි මේ ජීවත් වෙනවා කියන ඉතින් ඕක තියෙනවනේ නේද? ඉතින් ඕක කොහොමද දැනෙනවා? ඉතින් ආනාපාන සතියට එන්න කලින් අවශ්‍ය නම් පොඩ්ඩක් මෛත්‍රී භාවනා බුද්ධානුස්සතියක් කරාට කමක් නැහැ. හැබැයි ඒක තමන්ගේ කියන්නේ හිතේ தත්වය අනුව කරන්න. ඒ කියන්නේ සාමාන්‍යයෙන් මේ හතරක් භාවනා ක්‍රම පෙන්නනවා බුද්ධානුස්සතිය, අසුබ, මරණ සති, මෙත්තා කියලා, මෛත්‍රී කියලා. ඉතින් මේක අවශ්‍ය වෙන්නේ ඇත්තටම කියන්නේ හිත හුඟක් හිතේ ස්වභාවය අනුව. උදාහරණයක් වශයෙන් අපි කියමු හිත හුඟක් ද්වේෂබරිත වෙලා. හිතට දැන් කේන්ති ගිහිලා තියෙන්නේ. හොඳටම දැන් කේන්ති ගිහිලා. එහෙමනම් එකපාරටම අපි වාඩි වෙලා ආනාපාන සතියට උත්සාහත් උනාට ඒ තරම්ම සාර්ථක වෙන එකක් නැහැ. මොකද කේන්ති ගිය මනසක් තියෙන්නේ. ඒ නිසා මේ බඳු පරිසරයකදී ඇත්තටම මේ ඉඳගෙන කරන භාවනාවට වඩා වඩාම සුදුසුයි මේ සක්මනට යන එක. කේන්ති ගිය වෙලාවට සක්මන තමයි වඩාම සුදුසු. සක්මනේ ගිහිලා පොඩ්ඩක් එහාට මෙහාට ඇවිදිනවා. කේන්තිය බහිනකම් පොඩ්ඩක් ඇවිදලා ඊට පස්සේ ආයෙ ටික ටික හිමීට කයට ඇවිල්ලා කියන්නේ සක්මනට ඇවිල්ලා ඊට පස්සේ අන්න කේන්තිය සමනය වුණාට පස්සේ ඉඳ ගන්න පුළුවන්. ඒත් තාම හොඳට සමනය වෙලා නැත්තම් අන්න මෛත්‍රී වගේ භාවනාවක් නරක නෑ. තමන්ටත් පොඩ්ඩක් මෛත්‍රී කළා, තමනුත් සූපත් වේවා කියලා. ඊට පස්සේ අනුනුත් සූපත් වේවා කියලා පුළුවන් නම් තමන්ව කේත්ති ගැස්සුව කෙනාවත් සූපත් වේවා කියලා. අන්න ඒ මට්ටමට ආවනම් අන්න ඒ කියන්නේ ආයෙ හිත සමනය වුණා. ආයෙ මධ්‍යස්ත වුණා. මධ්‍යස්ත වුණාට පස්සේ අපිට පුළුවන් ආනාපාන සතියට ගන්න. ඒනට අපි හිතමු අපේ හිත හොඳටම රාගබරිත වෙලා. මොකක් හරි දැන් රාගෙන් දැවෙනවා. ඉතින් එතකොටත් එකපාරට අපි මේ ආනාපාන සතිය කරන්න ගියාට එච්චර සාර්ථක වෙන එකක් නැහැ. එතෙන්දී පුළුවන් ඔන්න අසුබ භාවනාවක් වගේ යමක් කරන්න. ඒ කියන්නේ එතෙන්දී අපි පොඩ්ඩක් මේකේ ප්‍රතිවිරුද්ධ පැත්තක් වඩනවා. මේකේ තියෙන අපි හිතමු පිළිකුල් ස්වභාවය අපි පොඩ්ඩක් මෙනෙහි කළා. මේ කයේ තියෙන පිළිකුල් මේකේ යථා ස්වභාවය මතු කරගත්තාට පස්සේ අන්න ආයෙ නිකන් සමබර වෙනවා. අර තිබිච්ච ඉල්පීම නැති වෙලා හිත තිබුණා අර රාගබරිත සත්වයෙන් අන්න ආයි මදහත් තත්වයකට එනවා. මදහත් උනාට පස්සේ අන්න ආනාපාන සතිය පහසුයි. ඒ නිසා ඒ තමන්ගේ හිතේ රාග ද්වේෂ ගාක් ඇවිල්ලා නම් ඇවිස්සලා නම් විතරක් මේ වගේ මෛත්‍රී අසුබේ තෝරගන්න. හැබැයි එහෙම නැතුව බොහොම හිත සතුටින් ඉන්නවා. බොහොම සැහැල්ලුයි, වැඩේ කරන්න කැමති, හරි උද්‍යෝගයක් තියෙනවා. මේක ඊළඟට මොකද වෙන්නේ කියලා පොඩි උමනාවක් තියෙනවා. එහෙනම් කෙනෙක් ආනාපාන සතියට දාන්න කිසි වැරද්දක් නැහැ. ගෞරවනීය ස්වාමින් වහන්සේ සක්මන් භාවනාව අද දින සක්මන් කරන විට යටිපතුල පොළවේ වදින දෙසට සිත යොමු කළෙමි. නමුත් අරමුණු ගැනීමේ වේගය වැඩි නිසා විලුඹ, වලලු කර, පාදයේ උඩ කොටස, කලවා, දණහි සාදී ලෙස අවධානය වෙනස් කරමින් පාදයේ චලනයට හිත සමාහිත කිරීමට උත්සාහ කළෙමි. මේ තවදුරටත් කිරීම උචිතද? අනිකුත් සෑම විටම සියලු සත්වෝ සුවපත් වේවා හෝ නමෝ බුද්ධාය ලෙස හිතෙන් කියමින් සිතේ විසිරීම හා විවිධේ මතක් වේ. උදාහරණ සින්දු කතන්දර කළ කී දෑ ආදිය වළක්වා ගන්න උත්සාහ කළෙමි. ඔව් ඒකත් එක ක්‍රමයක්. ඒ කියන්නේ අපිට පුළුවන් කියලා අපේ හිතන්න අපේ හිත නිරන්තරයෙන්ම නිකන් අකුසලයකට නම් යන්නේ. නිරන්තරයෙන්ම නරක සිතුවිල්ලකට නම් ඉන්නේ. ඉතින් එතකොට මේ වෙනුවට අපිට කුසල විතර්කයක් ගන්න පුළුවන්. සූපත් වේවා, අසූපත් වේවා, යහපතක් වේවා, මොකක් හරි අර හිතට දානව අලුත් විතර්කයක්. හොඳ විතර්කයක්. ඒකත් එක ක්‍රමයක් තමයි. වැරද්දක් නැහැ. ඉතින් ඒක ඒ කියන්නේ ඒ එක මට්ටමක්. ඊට පස්සේ හැබැයි ආනාපාන සතිය වගේ භාවනා ක්‍රම හරහා කාය අනුපස්සනාව හරහා ඒ විතර්ක මට්ටමත් සමනය කිරීමක් තමයි වෙන්නේ. ඒ විතර්ක මට්ටමත් සමනය කළා අපිට පුළුවන් සම්පූර්ණ සංසුම් මනසක් හදාගන්න. කතා නොකරන මනසක්. අනේ කතා නොකරන මනසක් තමයි හොඳට සමාධි වෙච්ච මනසක් කියලා කියන්නේ. ඇතුලේ කතාව සමනය වෙලා අර වගේ සුවපත් වේවා කියන එකක්වත් අවශ්‍ය නැහැ. ඒ වෙනුවට බොහොම සංසුම් මනසක්, නිහඬ වෙච්ච මනසක්, නිශ්ශබ්ද වෙච්ච මනසක් හැබැයි හොඳට ඒකාග්‍ර වෙච්ච මනසක් තියෙනවා නම් අන්න ඊට වඩා ගැඹුරකට යන්න පුළුවන්. ඒ නිසා මේ උපක්‍රම වැරදි නැහැ. ඒ කියන්නේ මේ උපක්‍රම ඒ කියන්නේ හිත හුඟා මේ ගොරෝසු විදිහටම මේ ද්වේෂබරිත වෙලා නම් ඔන්න සූපත් වේවා කියලා. ඉතින් පොඩ්ඩක් අර වගේ විතර්කයක් හඳුන්ලා දීලා හිත ඒකෙන් මුදව ගන්න පුළුවන්. මුදව ගත්තට පස්සේ හැබැයි ඊටත් ගැඹුරට යන්න. ඊටත් සියුම් තත්ත්වට පැත්තට දාගන්න. හරි. සූපත් වේවා ගෞරවනීය ස්වාමීන් වහන්සේ. සක්මන් භාවනාව පෙර සක්මනේදී වම දකුණ යනුවෙන් සිතා සක්මන් කළත් දැන් මා වචනයක්වත් ඒ ගැන නොසිතා සක්මන් කළෙමි. යටිපතුලට කාපටගේ රළු බව හා ගැටිති ඇති බව, තිනුදු සිසිල් බව හා උණුසුම් බව දැනුනි. සිත දැන් දෙපතුල් දෙක තුල පමණි. ඔහේ යන බව දැනී ටික වේලාවකින් මා දෙපසට වැනෙන බවත් දෙපතුල් පැටලී යන බවත් දුටුමි. අවට ශබ්ද ඇසේ. කිසිවක් තුල සිත පිහිටා නැත. දෙපතුල් වල පමණි. සිත ඇත්තේ තද මත්ගතිකින් මා වැනෙන බව දැනේ. නිදිමතක්ද නොවේ. මට ඉදිරියට සක්මන් භාවනාව ගෙන යාමට ඔබ වහන්සේගෙන් ගෞරවනීය
උපදේශ පතමි. ඒකේ පරයන්ක කොටස තියෙනවද? පරයන්ක භාවනාව? පරයන්ක භාවනාව තියෙනවා. තියෙනවද? පරයන්ක භාවනාව. පරයන්කේදී ටික වේලාවකින් සිත එකඟ වේ. ඒත් මා ඉදිරියට තදින් නැමෙන බව දැනේ. මෙය නිදිමතක් නොවේ. ඒත් සතිමත් බව පැවැත්විය හැකිය. නැවත ටික වේලාවකින් සතිමත් බව නැති වී මට අතීත සිදුවීම් එකින් එක ගලා එන බව දැනේ. නැවත මේ සිදුවීම් දෙස බලා සිට භාවනාව කිරීමට තැත් කළත් ඒ සතිමත් බව කැඩි කැඩි යන බවත් මට දැනේ. අතීත අනාගත සිතුවිලි ගලායි. මට මෙම භාවනාව නිවැරදිව පැවැත්වීමට ගුරු උපදේශයක් ගෞරවණීයනි පතමි. තෙරුවන් සරණයි. මට පොඩ්ඩක් දැනගන්න පුළුවන්ද කායද කියලා? කාලය තිස්සේ භාවනා කරනවද නැත්නම් ළඟදීද පටන් ගත්තේ? මාස 4ක් විතර වෙනවා ස්වාමීනි. හරි. එහෙමනම් ඒ කියන්නේ ඕක සාභාවිකයි. ඒ කියන්නේ මේ ඒ කියන්නේ අපි සාමාන්‍යයෙන් ටිකක් අරමුණට එන්න ගත්තාම නිකන් පොඩි පැටලිලක් වෙන්න පුළුවන්. මොකද මෙතෙක් වෙලා හිටියේ අරමුණු රාශියකනේ හිටියේ. ඒ ඔක්කොගෙම තමයි අපි මේක නිකන් රඳවගෙන හිටියේ. දැන් නිකන් අර බොහොම සරල අරමුණක විතරක් හිත යන්න ඉන්න පටන් ගත්තාම ඒතොර නිකන් අර මේක කොහොමද මේක සමබරතාවයේ තියාගන්නේ කියලා පොඩි පැටලෙන්න පුළුවන්. මේක හරියනවා. එච්චර බය වෙන්න එපා. ඒ කියන්නේ සක්මනේදී හිත ටික ටික එකඟ වෙලා මේ නිකන් පුංචි දැනීම් රසගෙන දැන් අපි මේ සමබරතාවය පවත්වන්නේ. හිතන්න මෙහෙම මේ අපි මාකාලි දෙයක් මේ සමබර කරා මුලින් හැම පැත්තෙම එන මේ අනු මේ සපෝට් එක කරා. එහෙම හිතන්නකෝ. දැන් ඒ ටික වෙනුවට දැන් අපි මේ පුංචි සපෝට්ස් කීපයක් විතරක් තියන් ඉන්න. පොඩි අනුග්‍රහකරීම් කීපයක් විතරක් ඒක මත විතරක් අපි තියන් ඉන්න හදනවා. ඒතර මේකේ පොඩි අමාරු ගතියක් තියෙනවා. හැබැයි මේක පුරුවන් වෙනවා. ඒන හින්දා සක්මනේදී හැබැයි ඔය තියෙන වර්ධනයක් හැබැයි. ඒ හින්දා ඔක මේ කියන්නේ වැරදිලා නෙමෙයි. ගිහිලා තියෙන පැත්ත හරි. ගිහිලා තියෙන පැත්ත හරි. තව ටිකක් ඒ කියන්නේ ඕනේ නම් මැනියෝ කියන්නේ හුඟක් වේගෙන් සක්මන් කරනවාද නැත්නම් හුඟක් හිමින් සක්මන් කරනවාද කොහමද? මුලින්ම ස්වාමීන් වහන්සේ මේ ටිකක් වේගෙන් මේ අත් දෙක දෙපැත්තේ තියාගෙන සක්මන් කරන්නේ. හරි. මේ සක්මනේ 3-4 වතාවක් එහෙම කරනවා. හරි. ඊට පස්සේ අත පිටිපස්සට හරි ඉස්සරහට හරි අද්ද මේක සහැල්වර තියාගෙන හරි සාමාන්‍ය වේගයකින් යන්නේ ගොඩක් මේ ගොඩක් හුඟක් වේගයකින් උත් මෙමි හැමිනුත් නේ සාමාන්‍ය හොඳයි ඒ ගාන හොඳයි එහෙමයි හොඳයි ඒ ගාන යනකොට හිතන්න දැන් නිකම් පැද්දෙන්න වගේ ගන්නවා නම් නිකම් මත් උනා වගේ දැනෙනවා නම් ඕන් නම් තා පොඩ්ඩක් වේගය අඩු කරන්න වේගය අඩු කළා ආයෙත් අර සමබරතාවය හදා ගන්න එහෙමයි ඔව් අනිත් එක يعني ඔය තත්ත්වයට එන්න කොච්චර වෙලාවක් ගත වෙනවද ටිකක් වෙලා හොඳට දැන් කොහොමත් යටිපතුල් දෙකේ හිත තියෙනවා මෙනෙහි කරන්න ඕනේ නැහැ දැන් මෙනෙහි කරන්න අවශ්‍ය නැහැ මම මෙනෙහි කරන්නේ නැහැ දැන් හරි මේ අවට ශබ්ද ඇහුනට ඒවා මට අවශ්‍ය නැහැයි කියලා නිකන් මං මගේ හිත තියෙන යටිපතුල් දෙකේ හොඳයි එහෙම කරනවා ඉතින් අර ඒ ටිකක් වෙලා ගියාට පස්සේ තමයි මේ අර මේ කකුල් දෙක පැටලෙනවා වගේ හරි නිකන් වැටෙන්න යනවා වගේ ඊට පස්සේ නිකන් ඒ කියන්නේ කොච්චර විනාඩි 30කට විතර පස්සේ ඔව් පැය භාගයක් විතර ගියාට පස්සේ තමයි. ඊට පස්සේ නිකන් කාපට් එකක් මට පේන්නේ නැතුව වගේ යනවා. ආ. අර මත් වෙලා වගේ නිකන්. ඒ නිදිමතක් නෙමෙයි. නෙමෙයි. හොඳයි. එතකොට S2 කොහෙද බලාගෙන යන්නේ? S2 ඉස්සරහා බලන් යන්නේ. ඔව් එතනට ඒ බලන තැනට තදින් මේ ફોકસ කරනවාද? එතනට තදින් මේ හිත යොමු කරනවාද? එහෙමයි ස්වාමීනි. නෑ එහෙම වැරදි. එහෙම එපා. يعني අපි S2 බලන දෙයක් ඔස්සේ නෙමෙයි යන්නේ දැන්. S2 නම් බොහොම සරලව තියාගෙන යනවා. ඒ අතර අවධානය යොමු කරන්නේ යටිපතුලට. එහෙමයි. යටිපතුලට අවධානය යොමු කරන්නේ S2 නිකන් අපි ඉස්සරහා නිකන් අර සාමාන්‍යයෙන් බලාගෙන යන්නේ. එක තැනකට යොමු කළා නැහැ. දැන් ඇහැ කිටි කිටියේ තැනකට යොමු කරගෙන යන්න එපා. එතකොට වෙන්නේ වෙන දෙයක්. ඒක නෙමෙයි බලාපොරොත්තු වෙන්නේ. S2 නිකන් බොහොම සරලව, මේ අපි තුමු ලනුපැදුරේ සක්මන් කරනවා නම් ලනුපැදුරේ තමන් ඉන්න තැන ඉඳන් අඩි 5කට 6කට ඉස්සරහට S2 යොමු වෙලා තියෙනවා. ඒක නිකන් අර පහසුයි. තේයක ඒ පහසුයි හුඟාක් ඈත බලන් යන්නත් එපා හුඟාක් ඉස්සරහා බලන් යන්නත් එපා පොඩ්ඩක් ඉස්සරහට තියාගෙන S2 යනවා S2 මොහේ යනවා විතරයි එහෙන් බැලීමට නෙමෙයි මෙතෙන්දී මූලිකත්වයේ දෙන්නේ ඇහැට ඕන දෙයක් පෙනිද්දෙන් දැන් ඇත්තටම ඇහැට පේන දේ මේ සරල දෙයක් නැතනම් එකම දේ වගේ වෙන්න තමයි අපි තුමු ඔන්න ලනුපැදුර පාවිච්චි කරන්නේ ඒතර වටපිට දේවල් පොඩ්ඩක් අඩුයිනේ පොඩ්ඩක් හරි එතනින් ඇහැ තියෙන තැන අර සාමාන්‍ය එකම දේ වගේ පේන්නේ ඇහැට නෙමෙයි මූලිකත්වයේ දෙන්නේ දැනෙන දේට යටිපතුලට දැනෙන දෙයට ඇහැ අරගෙන හිටියට අවධානය යොමු කරන්න ඕනේ යටිපතුලට දැනෙන දෙයට. එතනත් පොඩ්ඩක් පැටලලා තියෙනවා. හදාගන්නකෝ මං හිතනවා හරියයි කියලා. හොඳයි. සිත බොහෝ කොට විසිරේ. සිතවිලි කැළඹී යයි. වියාකුල වේ. සිත ඒකාග්‍ර වීමක් ඇති නොවේ. එච්චර කමරා. අනිත් එක තවත් තියෙනවා සවිනස ඒහා සමාන. ඔව්.
සිත එකගවන්නේ නැත. හිනිවසේ ප්‍රශ්න හිතට එනවා. ඔව් අනිවාර්යයෙන්ම. ඉතින් මෙහෙ ආවයි කියලා අමතක වෙන්නේ නැහැ. ඒක තමයි ප්‍රශ්නේ. ඒක තමයි දැන් අපි පොඩි කමටහනක් දෙන්නේ. ඒක තමයි දැන් ඔන්න මූලිකත්වයේ ගන්නෙ. දැන් ඒක තමයි දැන් උදාහරණයක් වශයෙන් ඔය සූත්‍රයක් වශයෙන් කියනවා නම් චූලසුඤ්ඤත සූත්‍රය කියලා සූත්‍රයක් එනවා මජ්ක්‍ධිමනිකායේ. ඒක බුදුරජාණන් වහන්සේ කියන්නේම ඕකයි. ඉතින් අපි දැන් නගරයක් ඇසුරු කරගෙන ඉන්නකොට ඒ නගරය ආශ්‍රිත කෙලවරක් නැති අරමුණු තියෙනවා. ඔන්න කාපු බීපුවා ගැන මතක් වෙනවා, තියෙන සිනමා ශාලාවල් ගැන මතක් වෙනවා, ලැබෑ රූම් ගැන මතක් වෙනවා. ඊළඟට තවමනක් තියෙන්නේ. নানা ප්‍රකාර දේවල් තියෙනවානේ. ඉතින් ඒ ඔක්කොම ගැන ඉතින් ඔළුවේ තියෙනවා. දැන් රාජකාරියට යනවා නම් ඉතින් ඒව ගැන මතක් වෙනවා, බස් එක ගැන මතක් වෙනවා, කෝච්චිය ගැන මතක් වෙනවා, කෝටියක් අරමුණු. ඊට පස්සේ ඔන්න අපි එහෙම තියෙනකොට දැන් ඔන්න පැමිණියා නිසරනවා නේද. දැන් ඔන්න මෙහෙ තියෙන්නේ වෙන අරමුණු ටිකක්. මේ රැයට කන්න හම්බෙන්නේත් නැහැ. ඊළඟට රිලව් ඉන්නවා, වහිනවා, තෙතයි. ඉතින් මේ සුබද්‍රමෑණිය කියන දේ අහන්නත් ඕනේ නේද? ඔන්න මෙහෙ තියෙන වෙන ප්‍රශ්න ටිකක්. හැබැයි අරතරම් ප්‍රශ්න නැහැ. අරතරම් අරමුණු නැහැ. දැන් අර හිතන්න අතන තිබුණා අපි නගරේ ඉන්නකොට, ගෙදරේ ඉන්නකොට අරමුණු කෝටියක් තිබුණා. ඔන්න දැන් මෙතෙන්ට ඇවිල්ලා අරමුණු ඔන්න ලක්ෂයකට විතර බහැලා තියෙන්නේ. ඊටත් වඩා ඉතින් බහැලා තියෙනවා කියලා හිතාගන්න. ඒතකොට මෙතන තියෙන ප්‍රශ්න පොඩ්ඩයි. තන අරමුණු ටිකයි තියෙන්නේ. ඉතින් ඒ විදිහට දැන් ඔන්න අරමුණු ප්‍රමාණය දැන් අඩු කරලා දීලා තියෙන්නේ. ඒ නිසා ඒ අරමුණු ප්‍රදේශයේ විතරක් දැන් ඉන්න උත්සාහත් වෙන්න. අරව ගැන කල්පනා කරන එක කල් දාන්න. මං ගෙදර ගිහිල්ලා වැඩේ කරන්නම් කියලා පොඩක් කල් දාලා තියන්න. මිතට එනවා එක එක යෝජනා එනවා මට අර කරන් තිනවා මේ කරන් තිනවා අපරාධි මෙහෙ ආවේ ඒ කරන් තුනන හොඳයි කියලා විවිධාකාර දේවල් කියනවා. හැබැයි ඉතින් දැන් කරන්න දෙයක් නැහැ ඇවිල්ලා ඉන්නේ කියලා පොඩක් ඒ ටික කල් දාන්න. මේකේ දැන් අර නිවාස අඩස්සියේ ඉන්නේ. ඉතාර මේ එන දේවල් කල් දාලා මේකත් එක්ක ඉන්න උත්සාහත් වෙන. يعني මුල් දවස් දෙකේ විතර තමයි ඔය ප්‍රශ්නේ තියෙන්නේ. හිත කෑ ගහනවා ඉන්න බෑ කියලා මුල් දවස් දෙකේ. පස්සේ ඉතින් අපි මෙතන වීරයෙන්ම තමයි යන්න වෙන්නේ. Taman තුල වීරයක් අවශ්‍යයි මේ කටයුත්තට. ඒකයි මම කියුවේ මේ කරන දේ හරිම උදාසීන වැඩක්. මේ අරමුණේ නැහැ කිසි මේ සතුට දනවන ගතියක් මුලදී දැනෙන්නේ නැහැ. මොකද අපේ හිත පුදුමාකාර විදිහට කෙලස් බරිතයි. කෙනෙක් සලිම්මයි පිරලා තියෙන්නේ. ඒ නිසා එයා ඒ පරණ දේවල් ඔස්සේම දුවනවා. ඒ නිසා මේ සරල ආරමුණක සතුට ලබා ගන්න නම් සරල ආරමුණකින් සතුට වෙන්න නම් අපේ හිත පොඩ්ඩක් කෙලස් වලින් ඈත් වෙන්න ඕනේ. අපි සාමාන්‍යයෙන් කියනවා නීවරණ යටපත් වෙන්න ඕනේ කියලා. ඉතින් ඒකට දවස් කීපයක් යනවා අඩුම තරමින්. ඒකත් තාවකාලිකවයි අපිට හම්බෙන්නේ මුලදී. ඒ නිසා ඔය දරණ ප්‍රයත්නේ දිගට කරගෙන යන්න. ඒ කියන්නේ හිත මේ එකඟ වෙන්නේ නැති ගතිය, හීලෑ නැති ගතිය, දුවන ගතිය ඉතින් අනිවාර්යයෙන්ම තියෙනවා. හැබැයි දැන් ඒ වෙනුවට අර මං කිව්වා වගේ ඒ උවමනා තැන හිත තියන්න උත්සාහත් වෙන්න. එතන තමයි අපේ කාර්යය දැන් තියෙන්නේ. දැන් Tamanට පැවරලා තියෙන රාජකාරිය යන්නේ ඒකයි. ඇවිදිනවා, ඇවිදිනකොට යටිපතුලට දැනෙන තැනට හිත තියනවා. ඕක තමයි Tamanට පැවරලා තියෙන රාජකාරිය. ඊළඟට ඉඳගෙන ඉන්නවා, ඉඳගෙන ඉන්නකොට හිතන්න දැන් පිම්බීම හැකිරීම නම් කමටහන වශයෙන් තෝරගත්තේ ඒ පිම්බීමක් එක්ක හිත තියන්න උත්සාහත් වෙනවා. හැකිරීමක් එක්ක හිත තියන්න උත්සාහත් වෙනවා. ඔන්න ආයෙ හිත දුවනවා පරණ තැන් වලට. ඔන්න රාජකාරී කරපු තැනට ආයෙත් හිත දුවනවා. ඔෆිස් එකට ආයෙ ගියා. ආයෙ ගනනලා මෙතන තියාගන්නවා. ආයෙ මේ පිම්බීමක් එක්ක ඉන්නවා. හැකිරීමක් එක්ක ඉන්නවා. ඉතින් ආයෙත් ඔන්නත් ගියා. ආයෙත් ගනනලා තියාගන්න. ඉතින් මේ වගේ මුලද ටිකක් වෙහෙස කරගතියක් තියෙනවා. හැබැයි ඉතින් මේ උපක්‍රමයේ හරහාම තමයි යන්න වෙන්නේ. ඒ කියන්නේ වැරදි තමයි හදාගන්න වෙන්නේ. එහෙම නැතුව අපි කියපු පමණින් මෙතන ඉන්න කියලා කියපු පමණින් අපේ හිත ඉන්නේ නැහැ. ඒක නිසායි අපි මෙච්චර කැපවීමක් කරන්නේ. අනිත් සියලුම කටයුතු වලින් බැහැර වෙලා මෙතෙන්ට ඇවිල්ලා සිල් අරගෙන මේ සඳහාම කැපවෙච්ච තවත් පිරිසක් එක්ක මේ විදිහට හිත දමණය කරගන්න උත්සාහත් වෙන්නේ ඒකයි. මේ කටයුතු අමාරුයි. මොකද අපි පුරුදු කළා නෑ මේ දේ. හැබැයි ඉතින් මේක පුරුදු කළා ගන්න පුළුවන්. හොඳයි. ඒත් අපිට ලැබිලා තියෙන ලිඛිත ප්‍රශ්න එපමණයි කාට හරි වාචික ප්‍රශ්නයක් එමු ගන්න තියෙනවා නම් අවස්ථාව තියෙනවා. දැන් ඔක්කොමලා නිශ්ශබ්ද. අලුත් වැඩි වෙලා. ඒක ඔක්කොම අලුත් ඇදින්නේ. නෑ මම දැන් දැක කීප දෙනෙක් ඉන්නවා මම දැකපු අය. ඔව්. මෑණිවරුට නම් ඔක්කොම මම දැකලා තියෙනවා. තමයි. පුළුවන් තරම් ඒ කියන්නේ තමන්ගේ අත්දැකීම හෙලි කරන්න. තමන් වඩ භාවනාව වඩපු ආකාරයේ පැමිණිච්ච බාධාවන් ඒ ටික හෙලි කරන්න. අර මං සඳහන් කරපු අංග 3, ඒ කියන්නේ මාත්‍රිකා 3 යටතේ විස්තර කරන්න. උදාහරණයක් වශයෙන් ඉඳගෙන කරන භාවනාව. මොකද්ද ඉස්සරහින් තියාගත්තේ? මොකද්ද තමන්ගේ මූලකමට හනුනේ කියන එක අවශ්‍ය වෙනවා. හිතන්න මම මේ උදාහරණයක් වශයෙන් කියන්නේ ඔන්න පිම්බීම හැකිරීම තමයි මගේ මූලකමට හන. එතකොට ඔන්න මම පිම්බීමක් ගන්න සතිමත් වුණා. ඒ කරද්දි මෙන්න මේ විදිහට වුණා කියලා අන්නේ කොටස අවශ්‍යයි. ඊළඟට සක්මන් භාවනාව. මම වම දකුණ කියලායි සක්මන කරන්නේ.
එතක තමයි මගේ මූල කමඨාන කියලා අන්නේ වාක්‍ය අවශ්‍යයි. ඊට පස්සේ ඔන්න තමන් කටයුතු කළේ කොහොමද මෙනෙහි කිරීම පාවිච්චි කරාද? ඒකේ ඉන්න පුළුවන් වුණාද? හිත පිට ගියාද? එහෙම නැත්නම් අපිට වම දකුණ නෙවෙයි මං ඔසවනවා තබනවා කියලායි කරන්නේ. අන්නේ ඒක අවශ්‍යයි. අන්නේ වගේ මේ කොටස සක්මන ගැන විස්තරයක් අපේ මේ කමඨාන වார்த்தාවට අවශ්‍යයි. ඊට පස්සේ තමන් කොහොමද මේ දෙකෙන් අමතරව අනිත් කටයුතු වල යෙදෙනකොට සිහිය පැවැත්වීම සඳහා උත්සාහත් උනේ. ඒ කොටසත් අවශ්‍යයි. එතකොට තමයි අන්න මුළු දවසම පිරලා තියෙන්නේ වැඩෙන්. ඒ නිසා මේක සෑහෙන ඉතින් උත්සාහයක් දැරලා යන්න ඕනේ. නැතු ඉබේ නම් සාර්ථක වෙන්නේ නැහැ. අපි යම් ප්‍රයත්නයක් දරලා ධෛර්යයෙන් හදාගත්ත මිසක් ඉබේ සාර්ථක වෙන්නේ නැහැ. එන්න. ඔව් කොමතරතුරු. අපේ සතිපාසලේ කෙනෙක් කෙනෙක් නේද? හරි. ඔව්. අවසරයි ගෞරවනීය ස්වාමීන් වහන්ස. ආනාපානසති භාවනාව. හරි. මම ආනාපානසති භාවනාව පටන් ගත්තේ හුස්ම ඉහළ පහළ ගන්න විදිහ මෙනෙහි කරලා. හරි. බඩ පිම්බෙන හැකිරෙන ඇඟ ශරීරයේ දිහා ඉස්සෙල්ලම බලන් හිටියාම වැඩියෙන්ම දැනෙන්නේ හුස්ම ඉහළ පහළ යන එක. හරි. ඒ හින්දා බඩ පිම්බෙන හැකිරෙන එකට අවධානය යොමු කරන්නේ නැහැ. හුස්ම ඉහළ පහළ යන එකට ඉබේම වගේ එනවා. හරි. එතකොට හුස්ම ඉහළ ගන්නවා පහළ හැලෙනවා කියලා ඉබේම හිතෙනවා. ඒක මම හිතන දෙයක් නෙවෙයි. හරි. අපි සාමාන්‍ය කියන්නේ දැනෙනවා කියලා. දැනෙනවා. හුස්ම ඉහළ ගනිද්දී නාසයේ උඩ හුස්ම වැදෙනවා. පහළ හෙලද්දී උඩුතොලේ හුස්ම වැදෙනවා. එතකොට ගන්න හුස්ම රැල්ලේ පිට කරන හුස්ම රැල්ලේ වෙනසක් තේරෙනවා. ගන්න හුස්ම රැල්ල සීතලට දැනෙනවා. පිට කරන එක උණුසුමට දැනෙනවා. හුස්ම ටික පිට කරාට පස්සේ උඩුතොලේ වැදිලා වාතයට එකතු වෙනවා වගේ කියලාත් මට තේරෙනවා. හුස්ම ඉහළ ගනිද්දී අර එක හුස්මක් අරගෙන ඊගා හුස්ම ගන්න තැන පොඩි හිඩසක් වගේ තේරෙනවා. ඒ හිඩසේ මොකුත් දැනෙන්නේ නැහැ. ඒක දිහා බලන් හිටියාම ඉබේටම ආයේ හුස්ම පල්ලෙහාට හෙලන එක සිද්ධ වෙනවා. ඊට පස්සේ අරමුණු වලට හිත යනවා. අරමුණු වලට හිත ගියාට ඒක ගිය ගමම වගේ තේරෙනවා. ගොඩක් දුර අරමුණත් එක්ක යන්නේ නැහැ. තේරෙනවා මේ දැන් මම භාවනාවේ නෙවෙයි ඉන්නේ වෙන දෙයක ඉන්නේ කියලා තේරෙනවා. එතකොට මම ආයෙත් හුස්ම ඉහළ පහළ ගන්න එකට ඉබේම එනවා. කලින් හිරිවැටීමක් තිබ්බා. කොච්චර විතර වෙලාවකට පස්සේද හිරිවැටෙන්න ගත්තේ? හිරිවැටෙනවා සාමාන්‍ය විනාඩි 10ක් 15ක් විතර ගියාට පස්සේම හිරිවැටෙනවා. හිරිවැටුනහම එහෙම නම් සමහර ටිකක් අපි සාමාන්‍යයෙන් කොහේ හරි හිරිවැටෙන්න ටිකක් වෙලා ඉන්න ඕනේ. පොඩ්ඩක් බලන්න, يعني වාඩිලා ඉන්න ඉරියව්වේ කොහේ හරි يعني වාඩි වෙච්ච ගමම්ම කොහේ හරි නිකන් රුධිර ගමනාගමනයට බාධාවක් වෙදලා තියෙනවා නම් ඔය දේ වෙන්න පුළුවන්. කොහේ හරි නිකන් හිර වෙච්ච තැනක් තියනවාද කියන පොඩ්ඩක් සැලකිලිමත් වෙන්න. දැන් හිතන්න අපි එක කකුලක් පිට කකුලක් දාගන්නවා. දාගත්තාම සමහරට එතන අර යට වෙච්ච කකුලට යුදුර ගමනේ අඩුනේ. එතකොට මේක වෙන්න පුළුවන්. එහෙනම් පොඩ්ඩක් බලන්න, يعني ඉරියව්ව තමන් තෝරගත්තට පස්සේ නිකන් සමබර ඉරියව්වක් තියනවාද? පහසු ඉරියව්වක් තියනවාද? දැන් වාඩි වුණ ගමන්ම අපේ හිත කොහෙට හරි යනවා නම් කයේ, ඒ කියන්නේ එතන සකස් වෙනවා. ඒ කියන්නේ දැන් හිතන්න මම වාඩි වුණා, මේ වාඩි වෙලා නිකන් කයට හිත ගත්තට පස්සේ මේ වැදිච්ච තැනකට එක පාටම හිත යනවා නම්, ඒ කියන්නේ එතන, ඒ කියන්නේ මගේ අවධානය නිකන් පැහැර ගන්නවා වගේ දෙයක් වෙන්නේ. ඒතර එතන පොඩ්ඩක් සකස් වෙනවා. මම මේ වාඩිනාට පස්සේ මුළු කයටම නිකන් සමබරව හිත යනවා නම් එක තැනක් කියලා නැහැ. මුළු කයටම නිකන් සමාන ගතියකට හිත යනවා නම් ඒ කියන්නේ සමබර වෙලා තියෙන්නේ. චුට්ටක් නිකන් ඉන්න ඉඩව ගැන සැලකිලිමත් වෙන්න හින්දා. හා. ඉරියවටීමත් දැනුණ ඒක දැනෙන්නේ අර ඉන්දි කටුවලින් අණිනා වගේ හින්දා. එතකොට හිරිවැටීමත් එක්ක මේක කරදරයක් කියලා හිතෙනවා. එතකොට ඉරියව මාරු කරන්න හිතන වෙලාවල් තියෙනවනට මාරු කරන්නේ නැහැ. කොහොම හරි එකේ ඉන්නවා. දැන් ගොඩක් දුරට හිඳගත්තාම හිරිවැටෙනවා කියන එක අඩුයි. අර මාරු කරන්න නැතුව කලින් මාරු කරා. දැන් මාරු කරන්න නැතුව ඉඳින්න ඒ විදිහටම හිටිය හැකි. හරි. ඊට පස්සේ සක්මන් භාවනාව. සක්මන් භාවනාව වඩන්න මම කොහේ හරි යනවනම් එතකොට මට ඉබේම පාද ගැනිනවා. ඒ කියන්නේ මම තියෙන අඩි ගාන ගැනිනවා. උඩට යනවනම් අද 180 ගණක් තියෙනවා කියලා ගැනනවා. ඒක මම ගණිනව නෙමෙයි, මම කකුල තියද්දී දැනෙනවා. කකුල සීතල දැනෙනවා. අර පඩිපෙළ වල තියෙන රළු බව දැනෙනවා. ওই දාලා තියෙන පාපිසි වල සිනිඳු බව රළු බව දැනෙනවා. සක්මන් භාවනාව වඩද්දි වම දකුණ කියලා හිතලම නිහි කරන්නේ. ඒක දැනෙනවා.
එතකොට සක්මන් බහ සක්මනට ගිහිල්ලා සක්මනේ එහාට මෙහාට යනකොටත් ගණිනවද? ගණින්නේ නැහැ. ගණින්නද දැන්? නැහැ. ඒක හිතලා ගණින්නේ නැහැ. හොඳයි. ඒ කියන්නේ ඒත් ගණිනවා හිත ගණිනවද? නැහැ. සක්මන් මළුවේදී ගණින්නේ නැහැ. නැහැ. හොඳයි. එහෙම යද්දි සාමාන්‍යයෙන් ඉස්කෝලේදී සපත්තු දාන් හිටියට දැනෙන වෙලාවල් තියෙනවා. එතකොට හිතෙනවා මේ මම ගණිනව නෙමෙයි ගණිනවනි කියලා. සපත්තු දාන් ඉදිට අර සපත්තුවේ තියෙන රස්නෙට හිත යනවා ගොඩක් වෙලාවට. සක්මන් කරද්දී ඉස්සෙල්ලාම වම දකුණ කියලා ඒක මෙනෙහි කරන්නෙත් නැතුව ඉබේම වෙනවා. තියෙන අර දකුණු කකුලේයි වම් කකුලේ තියෙන වෙනස තේරෙනවා. විලුඹ පතුල ඇඟිලි කියලා වම් කකුලේ වදිනවා. මුළු කකුලම දකුණු කකුල වදිනවා. උණු කකුලම විදියට. එතකොට මේ දෙක වෙනස් කියලා තේරෙනවා. විලුඹ පතුල ඇඟිලි කියලා වදිද්දී ඉස්සෙල්ලාම විලුඹ වැදෙද්දී මේ දැන් විලුඹ වදින්නේ ඊගාවට පතුල වැදෙන්නේ ඊට පස්සේ ඇඟිලි වැදෙන්නේ කියලා තේරෙනවා. අර අඩියක් තියද්දී අර ඇඟිලි වැලිත් එක්ක තෙරපෙනව දැනෙනවා. වැලි වල තියෙන සිනිඳු බව තේරෙනවා, රස්නේ බව තේරෙනවා. සක්මන් භාවනාවේදීත් අර හිතවිලි වලට හිත ගියාට ටක් ගාලා එනවා. වැඩි වෙලාවක් තියෙන්නේ නැහැ. ඉක්මනටම වගේ ආයෙත් වම දකුණ කියන එකට එනවා. හොඳයි. මේ විදිහට දිකටම යනවා. යනද? ඒ කියන්නේ දැන් මේ දැනෙන දේවල් එක්ක බලන්න නිකන් සතුටින් ඉන්න පුළුවන්ද? දැන් ඔය මට මතකයි ඒක මේ ස්වාමින්වහන්සේ කෙනෙක් කියලා දුන්නා නිකන් හරියට නිකන් පොළව සිප ගන්නවා වගේ සක්මන් කරනවා. නිකන් ඒතන නිකන් සතුටන්නේ තියෙන්නේ. හරිම නැවුම් ගතියක් තියෙන වෙන වෙන දේවල් මොකක්වත් නැහැ. දැන් තියෙන අරමුණ විදිහට තියෙන නිකන් පොළවේ තියෙන නිකන් සිනිඳු ගතියක් දැනෙනවා. මේ සිනිඳු ගතියත් එක්ක සැහැල්ලුවෙන් ඉන්නවා. පාදයේ පොළවේ ස්පර්ශ වෙනවා. එතන පොඩි සිනිඳු ගතියක් දැනෙනවා. එතන හිත සැහැල්ලුයි. අනේ ඊළඟ තැන ආයි පාදයේ ස්පර්ශ වෙනවා. එතන සිනිඳු ගතියක් දැනෙනවා. එතන හිත සැහැල්ලුවෙන් ඉන්නවා. ආයි ළඟ පාදේ වදිනවා. එතන සිනිඳු ගතියක් දැනෙනවා. ඒක සැහැල්ලුවෙන් ඉන්නවා. අන්න ඒ වගේ අපිට පුළුවන් නම් මේකට පොඩ්ඩක් අර සතුට පැත්තත් එකතු කරන්න. ඉතින් එතකොට කිසිම බරක් නැහැ. කිසිම බරක් නැහැ මේ වර්තමාන වශයෙන් දැනෙන අරමුණුත් එක්ක හරියම සැහැල්ලුවෙන් ඉන්න පුළුවන් ගැතියෙනවා. කියන්නේ මේ සැහැල්ලු බව සතුට සාමාන්‍යයෙන් කියන පස්සද්ධිය කියලා පාලියෙන්. ඒවා තමයි සමාධියකට යන ගමනේ මුලින් හම්බෙන්නේ. මුලින්ම හම්බෙන්නේ ওই කැලේ ටික. දැන් හිතේ සැහැල්ලු ගතියක්, හිතේ ප්‍රමෝදයක්, හිතේ සතුටක් නිකන් පා වෙනවා වගේ ගතියක් තියෙනවා නම් අනිවාර්යෙන් මේ සමාධි වෙන්න මේ යන ගමනේ පෙර ලකුණු තමයි හම්බෙලා තියෙන්නේ. ඒ නිසා අර සක්මන කරද්දී දැන් يعني හුඟාත් දැන් අර සිතුවිලි වලින් වෙන බාධාත් අඩු නිසා හිත පිට යන ගතිය දැන් ටිකක් අඩු වෙලා තියෙන හින්දා දැන් මේ ඉන්න අරමුණත් එක්ක සිහියෙන් ඉන්න. ඉන්න අරමුණත් එක්ක සතුටින් ඉන්න. දැන් මේක කලින් හැකියාවක් තිබුණ නැහනේ. මොන දැන් මේ බොහොම සරල අරමුණක මේ සාමාන්‍යයෙන් ඉතින් මේ විස්තර ටික අපිට හම්බ වෙන්නේ නැහැ මේ බඳු සරල අරමුණක ඉන්න බැරි හිතකට. අපේ හිත සාමාන්‍යයෙන් මේ බඳු සරල අරමුණක් අගේ කරන්නේවත් නැහැ. අපි හිතන්නේ මේ චිත්‍රපටිය බලනවා නම් හොඳයි මීට වඩා. නැත්තම් සින්දුවක් අහුවා නම් හොඳයි මීට වඩා. ඉතින් මෙහෙමනේ අපි සාමාන්‍යයෙන් හිතන්නේ. නමුත් මෙතන මේ බොහොම සරල නැත්තම් මධ්‍යස්ත උපේක්ෂා සහගත අරමුණු රසක හොඳට විස්තර බලබලා ඉන්න පුළුවන් කියන්නේ හිතේ කාමච්ඡන්දය ගත්තොත් අඩු වෙලා තියෙනවා. හිතේ ద్వේෂයක් දැන් අඩු වෙලා තියෙනවා. නිදිමත ගතිය අඩු වෙලා තියෙනවා. ඊළඟට අසීත ගැන පසුතැවෙන පසුතැවීම මේවත් අඩු වෙලා තියෙනවා. ඊට මේක ගැන සැක කිරීමක් ඇත්තෙත් නැහැ. දැන් මේ ටික ඔක්කොම අඩු වෙලා නම් අන්න මේකත් එක්ක සිහියෙන් ඉන්න පුළුවන්. සතුටින් ඉන්න පුළුවන්. තව තව මේකත් එක්ක සිහියෙන් ඉන්නවා, සතුටින් ඉන්නවා. දැන් මේක තව පාව පොඩ්ඩක් විස්තර ටිකකුත් බලනවා. හිතන්න මෙහෙම පොළේ පාදේ වදිනවා. වදිනට ඕන තද ගතියක් දැනෙනවා. දැන් එළියේ පැත්තට දාන්න නැතුව ඇතුළේ පැත්තට දාන්න. ඔයාලට පුළුවන් මෙහෙම. හිතන්න මෙහෙම දැන් මේක උඩ මං කකුල තිබ්බොත් අත තිබ්බොත් මගේ අතට දැනෙනවනේ යම්සි දැනීමක්. ඒතර මම මෙයා ගැන නෙමෙයි කියන්නේ. මං කියන්නේ මගේ අත ගැන. අතට මොකද්ද දැනුනේ? අතට ඔන්න මගේ රළු ගතියක් දැනුණා. අතට ඔන්න මගේ සිනිඳු ගතියක් දැනුණා. දැනුනේ මෙයා හින්දා තමයි. හැබැයි අතට දැනෙන පැත්ත ගැන තමයි මම කතා කරන්නේ. ඒ ගැන තමයි මම වැඩි අවධානයක් යොමු කරන්නේ. ඒතර මගේ අතට ඔන්න තද ගතිය දැනෙනවා. ඒක ගැන ඒකත් එක්ක මම ඒකාග්‍රව ඉන්නවා. ඊටසේ ඒ ගැන අවධානයෙන්ම ඉන්නවා. ඊට පස්සේ ඔන්න ඒ වෙනුවට දැන් අපි තුමු අර මැද ප්‍රදේශයට. දැන් මං හිතන්නේ මේ විරුඹ නම් ඔන්න විරුඹට ඒ තද ගතිය දැනෙනවා. ඊළඟට මැදට තද ගතිය දැනෙනවා. ඊළඟට අගට තද ගතිය දැනෙනවා. ඒකත් එක්ක මම සතුටින් ඉන්නවා, සැහැල්ලුවෙන් ඉන්නවා. ඊළඟට බලනවා මේක තද ගතිය හැරුණාම තව මොනවද දැනෙන්නේ කියලා අන්න පොඩ්ඩක් හිතට පොඩි විමසුම් නුවණක් දෙනවා. තද ගතිය හැර තව මොනවද මේකේ තියෙන්නේ කියලා අන්න පොඩ්ඩක් විමසිලිමත් වෙන්න. දැන් උදාහරණයක් වශයෙන් කියනවා නම් අපි දැන් ටයිල් පොලවක ඇවිදිනකොට ඕකේ මුලදී අපිට එන්නේ ටිකක් තද ගතියක් විතරයි කියලා හිතන්න. නමුත් ටයිල් පොලවක තියෙනවා නිකන් මේ සීතල ගතියකුත්. අන්නේ සීතල ගතියත් හඳුනා ගන්න පුළුවන්ද කියන උත්සාහත් වෙනවා. අන්නේ වගේ අපි උත්සාහත් වෙන්න ඕනේ තව මෙතන මොනවද හඳුනා ගන්න තියෙන අරමුණු.
කියලා අන්න එතකොට තව හිත ඒකට යොමු වෙනවා. හිත තව ඒකට සාමාන්‍ය කරන සම්පජඤ්ඤය කියලා. හිත තව ටිකක් සියුම් වෙලා බලනවා ටිකක් වැඩි විස්තර ටිකක් හොයාගන්න. ඒ සඳහා දැන් උත්සාහත් වෙන්න යන විදිහ හොඳයි. ඒ කියන්නේ අර ගණන් කරනවා කියන එක දැන් නැතුව නිශ්ශබ්දව යන්න පුළුවන් නම් වඩා හොඳයි. 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 කරගෙන යන්න. සමන්සන්න. හොඳයි. හොඳයි. එතකොට අපි පැයක් විතර එහෙමනම් සාකච්ඡා කරලා තියෙනවා. මම හිතනවා ඉතින් ආරම්භක දවසේ ප්‍රමාණවත් කියලා. ඉතින් හැබැයි මේ හැමෝටම හැබැයි දැන් මූල කර්මස්ථානය ගැන මේ කරන්න ඕනේ වැඩේ ගැන අවබෝධයක් තියෙන්න ඕනේ. මොකද දැන් හුඟක් ඉන්නේ අලුතෙන් ආපු පිරිසක් නිසා දැන් අන්තිම දවසේ මයෙන් ඇහුවොත් එහෙම සායන්හන්ස මොකද්ද කරන්න තියෙන්නේ කියලා. එතකොට ඉතින් වැඩක් නැහැ. ඒ කියන්නේ වැඩසටහනින්ම වැඩක් වෙලා නැහැ. ඒ නිසා අන්තිම දවසේ කමටහන් ඉල්ලන්න මොකද්ද කරන්න ඕනේ කියලා ඉස්සරහින් තියාගන්න ඕනේ මොකද්ද කියලා අහන්න එපා. දැන් අහන්න තියනවනම්. මොකද තමන් හැමෝටම ඇවිල්ලා තියනවනම් දැන් ඊළඟට මට කරන්න තියෙන්නේ මේකයි. කියලා තමන්ට පැහැදිලි නම් ඒ කියන්නේ සුදුසුයි. ඒ කියන්නේ හොඳයි. ඒක පැහැදිලි නැත්නම් කවුරු හරි ඉන්නවනම් පොඩ්ඩක් ඉදිරිපත් වෙන්න. මොකද අපිට මේ කරන්න ඕන වැඩේ ගැන පැහැදිලි අවබෝධයක් නැත්නම් ඉතින් ඉස්සරහට යන්න බෑ. ඒ වගේමයි කරන්න තියෙන මේ කාර්යය ගැන සැක සහිතනම් ඒකත් කියන්න ඒක මොකද සැක දුරු කරගෙන යන්න එතකොට පුළුවන්. නැත්නම් අපිට මේ ගැන සැකනම් අපි අපේ 100%ක් මේකට දාන්නේ නැහැ. අපි නම් අරික් කාලේට තමයි නිකන් ගාලන්නේ හොන්න පොඩ්ඩක් බලනවා කියලා තමයි බලන්නේ. එහෙම නැතුව අපි මුළු හදින්ම මේක කරන්න පුළුවන් සැක නැතුව අන්න අපිට හොඳ අවබෝධයක් තියෙනවා නේද? මේ ගැන විශ්වාසය තියෙනවා නේද? හොඳයි. එහෙනම් අපි මෙතනින් නවත්තමු. මම තවත් ටිකක් කරුණු ටිකක් ඕනනම් ධර්මදේශනාවෙදිත් තව එකතු කරන්නම්. එහෙනම් අපි සවස 5ට ධර්මදේශනාව ආරයත් සමග මුණ ගැහෙනවා. සිළු දිනාටම තෙරුවන් සරණයි.